අයිබවන් අපි 2020 උසස් පෙළ විභාගයට පෙනෙසෙන දරුවන් සඳහා ද්‍රව්‍යතා ගුණිතය කියන කොටස තමයි කතා කරමින් ගමන් හිටියේ. එතකොට මේ වෙද්දී අපි ඒ සම්බන්ධ වීඩියෝ තුනක් කුඩා වීඩියෝ තුනක් නිකුත් කරලා තියෙනවා. එතන අද දවසේ අපි ඒකේ ඊළඟ සිද්ධාන්ත කොටස් කීපය සහ ප්‍රශ්න සාකච්ඡා කරන කොටස් කීපයක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක හරහා. එතකොට අද මේ කරන හතරවෙනි වීඩියෝ එකත් සමග සම්බන්ධ වෙන වීඩියෝ එක බලන දරුවෝ අනිවාර්යෙන් ඊට කලින් පළමු දෙවන සහ තුන්වන වීඩියෝ බලලා තියෙන්න ඕනේ. ඒ වීඩියෝ ටික අධ්‍යයනය කරලා ඒ ටික බලලා ඒකේ සටහන ලියාගෙන තිබුණොත් තමයි අද මෙතනින් එහාට කරන්න ඒවා ටික ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ මේ වීඩියෝ එක හරහා කරන දේවල් ටික. ඒ නිසා ඉස්සල්ලාම CTV කියන අපේ YouTube channel එක subscribe කරන්න. ඊළඟට තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයගොල්ලන්ට අපි අලුත් වීඩියෝ එකක් දාපුවාම ඒක notification එකක් වශයෙන් දැනගන්න පුළුවන්. ඒත් අපි මේ හතරවන වීඩියෝ එක යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සල්ලාම මම තුන්වන වීඩියෝ එකේ අවසානයේදී ඔයගොල්ලන්ට කිව්වා ටියුට් එකේ කිසියම් ප්‍රශ්න සංඛ්‍යාවක් සලකුණු කරලා ඒ ටික තනියම කරන්න කියලා. මම ඒකෙන් තෝරාගත්ත MCQ ප්‍රශ්න 10ක් ඉස්සලම සාකච්ඡා කරනවා. ඊට පස්සේ තමයි ඊළඟ සිද්ධාන්ත කොටසට මේ වීඩියෝ එක හරහා එන්නේ. එනම් පළවෙනි වැඩේ තෝරාගත්ත MCQ ප්‍රශ්න 10ක් සාකච්ඡා කරන එක. ඊටතේ මම තෝරාගත්ත MCQ 10 විදිහට මම සාකච්ඡා කරන්නේ මෙන්න මේ MCQ ටික. ට්‍යුට් එකේ පිටු අංක 1 තියෙන ප්‍රශ්න අංක 2 ඊට පස්සේ ප්‍රශ්න අංක 4 ප්‍රශ්න අංක 5 ප්‍රශ්න අංක 8 ප්‍රශ්න අංක 9 ඊළඟ පිටුවේ ප්‍රශ්න අංක 16 ප්‍රශ්න අංක 22 ප්‍රශ්න අංක 24 ප්‍රශ්න අංක 25 සහ ප්‍රශ්න අංක 37 කියන ප්‍රශ්න ටික තමයි මේර්තේ මම ඉස්සෙල්ලම සාකච්ඡා කරන්නේ. ඒක ඔයගොල්ලන්ට මම ගොඩක් MCQ ප්‍රශ්න මේකේ කරන්න කියලා කිව්වා. ඒවට අදාළ උත්තර ඔක්කොම ටියුට් එකේ අවසානයේ මම දාලා තියෙනවා. මේ MCQ ප්‍රශ්න ටික තුල මේ දක්වා කතා කරපු KSP ගැටළු විසඳීමේ මේ ක්‍රම දෙකට අදාළ ප්‍රශ්න සමූහයක් තමයි අපි සාකච්ඡා කරන්නේ. මම ඔයගොල්ලන්ට කිව්වා KSP ගැටළු විසඳීමේ යටතේ ගැටළු විසඳුම් ආකාර පහක් තියෙනවා. ඒකෙන් දෙකක් විතරයි අපි කතා කරලා තියෙන්නේ. ඒක අදවසේ අපි ඊළඟට යන්න පුළුවන්. එතකොට මේක සාකච්ඡා කරන්න පටන් ගන්න කලින් තව පොඩි දෙයක් ඔයගලන්ට කියලා පටන් ගන්නම්. ඉතින් මම දාපු YouTube වීඩියෝ කිහිපය බොහෝ දෙනා නරඹලා තිබුණා. මම මගේ පන්තිවල ළමයින්ට සහ අවශ්‍ය නම් අනිත් පන්ති වෙනත් ළමයින්ට බලන්න තමයි මේ වීඩියෝස් දාලා තියෙන්නේ. එතකොට මම දැක්ක මේ YouTube වීඩියෝ එක යටින් විවිධ අය කමෙන්ට් කරලා තියෙනවා. ඒකෙන් මම දැකපු කමෙන්ට් ගත්තොත් සියල්ලම වගේ හොඳ කමෙන්ට්ස් තමයි. නමුත් සමහර කට්ටිය මේක විවේචනය කරලත් කමෙන්ට් එකක් දෙයක් දාලා තිබුණා මම දැක්කා. ඒර්තේ ඇත්තරම මම දැකපු එක දෙයක් තුන මගේ පළවෙනි වීඩියෝ එක බලලා ඒකේ යටින් දාලා තිබුණ කමෙන්ට් එක තිබුණා මේ තීරි කොටස් සරල වැඩි වගේ කියලා කතාවක්. මම ඒ කවුද පුද්ගලයා කියලා ඇත්තරම බලන්න ගියේ නෑ. මම ඒ ගැන පොඩි විනාඩියක් අරන් මෙහෙම දෙයක් කියන්න හිතුවා. ඒ තමයි මගේ පන්තිල ඉන්න දරුවෝ දන්නවා මම පාඩමක් කරන විදිහක් තියෙනවා. හරි, එතකොට ඕනම සංකීර්ණ පාඩමක් මම පටන් ගන්නෙ බොහොම සරල තැනකින්. එතකොට මගේ පාඩම පටන් ගත්ත වෙලාවේ පළවෙනි වීඩියෝ එක විතරක් බලලා ඒකේ මුල් කොටසක් බලලා මේ ගැනීම සරලද නැද්ද කියලා ගොඩක් අයට කියන්න බෑ. ඒගොල්ලන්ට අවසානයේ දක්වා මේක බලන්න වෙනවා. එතකොට මම පොඩි උදාහරණයක් මෙහෙම කියන්න කැමති. ඕනම දෙයක්. හරි, මම කියන්නේ පාඩමක් ගන්නක නෙමෙයි. අපි ගෙයක් හදන්න පටන් ගත්තොත්, එවනම් ගොඩනැගිල්ලක් හදන්න පටන් ගත්තොත් ඉස්සෙල්ලම ඉඩමට ගිහිල්ලා ගොඩනැගිල්ල හදන්න පටන් ගන්න නැහැනේ. අපි ඉස්සෙල්ලා ඉඩම සුද්ධ කරලා ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ඒකේ එස්කවේෂන් පොළව එස්කවේට් කරලා ඊට පස්සේ අදාළ ෆවුන්ඩේෂන් දාලා මේක පිළිවෙලට යන්නේ. බිල්ඩින් එකක් හදන්නේ එහෙමයි. අපි දරුවෙකුට අකුරු කියනකොට එකපාරටම වාක්‍යයක් කියවන්නේ නැහෙනේ. හරි, අපි ඉස්සෙල්ලා අයන්න කියලා ඊට පස්සේ තව තව අකුරු කියලා ටිකෙන් ටික තමයි මෙතෙන්ට එන්නේ. රයිට්. අපිට බත් පිඟානක් දීපුවම බත් පිඟානේ හැමතැනින්ම අපි කන්න පටන් ගන්න නැහැ. එක තැනකින් කන්න පටන් ගන්න ටිකෙන් ටික තමයි මේක රයිට් පිළිවෙලට කරන්නේ. ඉතින් ඒ නිසා හරි අපි පාඩමක් ගන්නකොට උනත් ඒ වගේම තමයි රයිට්. අපි බොහෝම සරල තැනකින් පටන් අරගෙන පිළිවෙලට ටිකෙන් ටික සංකීර්ණ කරලා හරි උසස් පෙළ මට්ටමටත් වඩා පොඩ්ඩක් සංකීර්ණ තැනකින් පාඩම නතර කරනවා. ඔක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න අපේ වීඩියෝස් බලන්න. මම හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝස් වලින් බොහෝ වීඩියෝස් වලට සාපේක්ෂව වැඩි යමක් ඔබට ගන්නට හැකියාව ලැබෙයි කියලා. රයිට්. එහෙනම් අපි අදාළ ප්‍රශ්න කීපයට යමු. අපි ඒ ටික සාකච්ඡා කරලා ඊළඟ මාතෘකාවට යමු. එන ටියුට් එක මම හිතනවා ඔයගොල්ලෝ මම කරන්න කිව් දෙවල් ටික කරන්න නැති. ඒකෙන් මම මේ ප්‍රශ්න 10 විතරක් තමයි තෝරගත්තේ. රයිට්. බලන්න එහෙනම් පිටු අංක
එකේ තියෙන ප්‍රශ්න අංක 2 ප්‍රශ්න අංක 2 මම ලොකු වෙලාවක් භාවිතා කරන්න යන්නේ නැහැ ප්‍රශ්න සාකච්ඡා කරන්න හැකි ඉක්මනට ප්‍රශ්නේ සාකච්ඡා කරලා අවසන් කරන්න තමයි උත්සාහ කරන්නේ රයිට් එකේ කියනවා කෙල්වින් 298 දී ජලය තුල ලෙඩ් 2 කාබනේට් වල ද්‍රාව්‍යතාවය මොනවාද ලෙඩ් 2 කාබනේට් කියලා කියන්නේ රයිට් ලෙඩ් 2 කාබනේට් කියලා කියන්නේ ලෙඩ් දන 2 අයනේ කාබනේටේනේ ඒ කියන්නේ මෙන්න මේක හරි ආ මේකේ ජලයේ ද්‍රාව්‍යතාවය අපිට කියනවා 2.7 වැඩි කිරීම 10 ඍණ 7 ඝන ඩෙසිමීටරයට මවුල කියලා කියනවා ආ එහෙනම් මේකේ ජලයේ ද්‍රාව්‍යතාවය අපිට කියනවා 2.7 වැඩි කිරීම 10 ඍණ 7 ඝන ඩෙසිමීටරයට මවුල හරිනේ ආ දැන් අපිට කියනවා එහි ද්‍රාව්‍යතා ගුණිතය බොහොම සරලයි එහෙනම් දැන් මොකද කරන්න ඕනේ මේකෙන් මන් ද්‍රාව්‍යතා සමතුලිතතාවය ඉස්සල්ලාම ලියා ගන්නවා මොකද සමතුලිතතාවය හා මේක සමතුලිතව ඉන්නවා මේ පැති මොනවද තියෙන අයන Pb දන 2 අයන සහ කාත් එක්ක සමතුලිත වෙන්නේ කාබනේට් අයන ඔයාලට මතක් වෙන්න ඕනේ ජලයේ ද්‍රාව්‍යතාවය දන්නවනම් මේ මේක ජලයේදී වෙච්චහම හැදෙන ද්‍රාවණයේ සාන්ද්‍රණය මේ තියෙන්නේ එහෙනම් අපි කියනවා මෙයාගේ ජලයේ ද්‍රාව්‍යතාවයේ 2.7 වැඩි කිරීම දහරන 7 කියන්නේ ඒකෙන් ලැබෙන Pb දන් 2 අයන සාන්ද්‍රණයත් කීයද වෙන්න ඕනේ 2.7 වැඩි කිරීම 10 ඍණ 7ම තමයි. එතකොට කාබනේට් අයන සාන්ද්‍රණයත් මොකද වෙන්න ඕනේ? ඒ ගානම තමයි. ඒ ගානම තමයි. තේරුණානේ කතාව? ආ එහෙනම් දැන් මේකට අපි දැම්මොත් KSP ප්‍රකාශනයක් KSP සමානයි. දැන් MCQ එකක් හින්දා අපිට මෙහෙම ලියලා ඉන්න ඕනේ නැහැ. හරි. නමුත් මම මේක ඕගොල්ලන්ට කියලා දෙන්න ඕනේ හින්දා පිළිවෙත්ලා කරනවා. එහෙම නැත්නම් මෙහෙම ලියලා ඉන්න ඕනේ නැහැ. ඒක පරම කරන්න පුළුවන්. ආ එහෙනම් මොකද වෙන්න ඕනේ මේකේ? Pb දන 2 අයන සාන්ද්‍රණය ඒක ගුණ කරන්න ඕන මොකෙන්ද කාබනේට් අයන සාන්ද්‍රණයෙන්. ඔබට වෙන්න ඕනේ. රයිට්. එතකොට Pb දන 2 අයන සාන්ද්‍රණය අපිට කියනවා 2.7 වැඩි කිරීම 10 ඍණ 7යි. මොකද ඒකේ වෙන්නේ ඝන ඩෙසිමීටරයට මවුල. ඒක වැඩි කිරීම හරි. අපහු මොකද වෙන්නේ කාබනේට් අයන සාන්ද්‍රණයනේ. කාබනේට් අයන සාන්ද්‍රණය කියන්නේ ඒකමනේ. ඒ නිසා මම වඩාත් ලේසි වෙන්න මෙතෙන්ට දා ගන්නවා වර්ගය කියලා. තේරුණනේ කතාව? හරි ලෙඩ් දන් 2 අයන සාන්ද්‍රණය කියන්නේ මේකමයි. කාබට් අයන සාන්ද්‍රණය කියන්නේ ඒකමයි. ඒ දෙකේ ගුණිතය උනොට දැන් අපිට ගන්න පුළුවන්. එහෙනම් මොකක් කියලාද? මේකේ වර්ගය. ආ එහෙනම් මේක සුළු කරොත් එහෙම ඔයගලන්ට ආසන්න වශයෙන් හම්බෙයි. හරි 2.7 වර්ගය ඔයගලන්ට ආසන්න වශයෙන් හම්බෙයි. 7.2 ගානක් විතර. රයිට් මම ඒක 7.3 කියලා ලියන්නම්. වැඩි කිරීම 10 ඍණ 7 වර්ගයේ ඔයගලන්ට හම්බෙනවා 10 ඍණ 14ක් කියලා. එතකොට ඒකේ වෙනවා මවුලවල වර්ගය ඩෙසිමීටවල කීයද වෙන්න ඕනේ? ඍණ 6. බොහොම සරලයි. හරිනේ? රයිට්. දැන් පිළිතුර වෙන්නේ තුන්වෙනි එක. හරි. මම හිතනවා මොනවද සටහනක් දාන්න අවශ්‍ය නැහැ. බොහොම සරල දෙයක්. හරිනේ? රයිට්. ඊරස් බලමු අපි ප්‍රශ්න අංක 4 කියන එක. ප්‍රශ්න අංක 4. රයිට්. ඒක කියනවා කෙල්වින් 298 දී ජලය ඝන සෙන්ටිමීටර් 100ක් තුල දියවන උපරිම සිල්වර් ක්ලෝරයිඩ් ස්කන්ධය 1.9 වැඩි කිරීම 10 ඍණ 4ක් වේ කියලා කියනවා. එහෙනම් ඔතනින් ඔයගොල්ලන්ට කියලා බලන්න මොකද මේ කියලා තියෙන්නේ? අපිට කියනවා කෙල්වින් 298 දී ජලය ඝන සෙන්ටිමීටර් 100ක් තුල දියවන උපරිම සිල්වර් ක්ලෝරයිඩ් ස්කන්ධය 1.9 වැඩි කිරීම 10 ඍණ 4යි ග්‍රෑම් වලින්. හරිනේ? ආ දැන් එහෙනම් ඔයගොල්ලන්ට ඔතනින් හොයාගන්න පුළුවන් AgCl කියන එකනාගේ ජලයේ ද්‍රාව්‍යතාවය. ජලයේ ද්‍රාව්‍යතාවය. හරි. අපි ජලයේ ද්‍රාව්‍යතාවය ඝන ඩෙසිමීටරයට මවුල වලින් හොයාගමු. කොහොමද යන්නේ වෙන්නේ? ආ දැන් දිය වෙලා තියෙන සිල්වර් ක්ලෝරයිඩ් ස්කන්ධය අපිට කියන්නේ 1.9 වැඩි කිරීම දහරන 4ක් කියලානේ. 1.9 වැඩි කිරීම 10 ඍණ 4 ග්‍රෑම් වලින්. ඔක මවුල ගණනක් කරන්න මම බෙදනවා සිල්වර් ක්ලෝරයිඩ්ගේ මෞලික ස්කන්ධය කීයද වෙන්නේ? 143.5 මෝලර් ග්‍රෑම්. හැබැයි ඔය මවුල ගණන දිය වෙලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර 100ක් තුලනේ. දැන් අපිට ඕනේ ඝන ඩෙසිමීටරයට මවුල වලින්. ඒ නිසා මම මේක බෙදනවා පරිමාවෙන්. කීයද දැන් පරිමාව වෙන්නේ? ඝන සෙන්ටිමීටර 100.
ඒක ඝන ඩෙසිමීටර කන්න වැඩි කරනවා 10 රින 3. තේරුණානේ කතාව? ආ දැන් මේක සුළු කරොත් ඕගලන්ට හම්බෙනවා. මොකක් කියලාද හම්බෙන්නේ? හරි මේ ග්‍රෑම් ග්‍රෑම් ඉවත් වෙනවා. රයිට්. එතකොට මෙතනින් 10 රින 2ක් 10 ධන 2කට සුළු වෙච්චාම 10 රින 1ක් ඉතුරුයි. ඒක ඉහළට ගියාම 10 ධන 1ක් වෙනවා. ඔක සුළු වෙච්චාම ඕගලන්ට හම්බෙනවා. එතකොට 0.0132 වැඩි කිරීම රයිට් මේ 10 රින එකට ගම 10 ධන 1ක් වෙනවනේ. එහෙනම් මෙතනින් අපිට හම්බෙන්නේ 10 රින 3ක්. එකේ මවුල ගණ ඩෙසිමීටරයට කියලා තමයි හම්බෙන්නේ. හරිනේ? ආ එහෙනම් මේක තව ටිකක් සුළු කරලා ගත්තොත් එහෙම අගේ අපිට හම්බෙනවා 1.32 වැඩි කිරීම 10 රින 5ක් කියලා. හරිනේ? ආ ඔය තියෙන්නේ සිළු කරගෙන ජලයේ ද්‍රාව්‍යතාවය. රයිට්. දැන් අපෙන් අහන්නේ ද්‍රාව්‍යතා ගුණිතේනේ. එහෙනම් අපි කියනවා මෙන්න AgCl කියන එකනා එයාගෙම සංතෘප්ත ද්‍රාවණයක හදන සමතුලිතතාවය. මෙතන මොනවද තියෙන්න ඕනේ? Ag ධන අයන. රයිට්. ඊට පස්සේ මොකක්ද තියෙන්න ඕනේ මෙතන? Cl ඍණ අයන. දැන් මෙයාගේ ජල ද්‍රාව්‍යතාවය අපිට කියලා තියෙනවානේ 1.32 කියන එක වැඩි කිරීම 10 ඍණ 5ක් කියලා අපිට හම්බුණානේ. එහෙනම් සිළු දන අයන සාන්දනය කීයද වෙන්න ඕනේ? මෙයාගේ එකකින් මෙයාගේ එකයි. එහෙනම් ඒ ගානම තමයි. මොකද්ද වෙන්න ඕනේ? 1.32 කියන එක වැඩි කිරීම 10 ඍණ 5ම තමයි. එහෙනම් ක්ලෝරයිඩ් සාන්දනයත් මොකද්ද වෙන්න ඕනේ? ඒ ගානම තමයි. 1.32 වැඩි කිරීම 10 ඍණ 5යි. ආ එහෙනම් මේකටත් අපි Ksp ලිව්වොත් අපිට හම්බෙනවා Ksp කියන එක සමානයි. මොකද්ද වෙන්න ඕනේ? සිල්වර් දන අයන සාන්දනය අපිටම MCQ ප්‍රශ්නයක් කරද්දී මේ ඔක්කොම ලියන්න ඕනේ නැහැ. මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඕනේ හින්දා මේක ලියන්නේ ඈ. නැත්නම් මේ ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. ආ එහෙනම් මේක සමානයි. සිළු දන අයන සාන්දනය අපි කියනවා 1.32 වැඩි කිරීම 10 ඍණ 5යිනේ. රයිට්. එතකොට ක්ලෝරයිඩ් සාන්දනයත් ඒ ගානමනේ. ආ ඒ නිසා මම ගන්නවා මේකේ මොකක් කියලාද වර්ගය කියලා. සරලයිනේ. ආ දැන් එතකොට 1.32 වර්ගය ගත්තාම ඔයගොල්ලන්ට හම්බෙනවා 1.79 ගානක්. එකම 1.8 කියලා ලියන්න. 1.8 වැඩි කිරීම 10 ඍණ 5 වර්ගය කියලා කියන්නේ 10 ඍණ කීයද වෙන්නේ? 10යි. රයිට්. 10 ඍණ 10යි. ඒතර ඒකකේ අපිට හම්බෙනවා මවුල වර්ග ඩෙසිමීටර් ඍණ 6 කියලා. සරලයි. එහෙනම් පිළිතුර වශයෙන් ඔයගොල්ලන්ට හම්බෙන්නේ එකේ 4 වෙනි එක. හරිනේ. රයිට් බලමු ප්‍රශ්න අංක 5 කියන එක. ප්‍රශ්න අංක 5. මම මොනවා සටහනක් දෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය දේ පිරුණා ඔයගොල්ලන්ට වීඩියෝ එක නතර කරලා රයිට් අවශ්‍ය දේ ලියා ගන්න පුළුවන්. ආ මේ ප්‍රශ්න අංක 5 කියන එක pH අගය සම්බන්ධව නොදන්න අයට තාම හදන්න බෑ. නමුත් දැන් මේක බලන්නේ මගේ පන්තිවල ළමයි විතරක්වත් නෙමෙයි. රයිට්. බොහෝ අය තියෙන ළමයි රිවිෂන් ළමයි බොහෝ අය බලන හින්දා මම මේ ගණන් දෙකත් උදාහරණ වශයෙන් කරගෙන යනවා. නමුත් මේක හදන්න පුළුවන්නේ pH අගය කියන එක දන්න අයට විතරයි. රයිට්. ඒ නිසා කවුරක්නොත් මේක pH අගය දැනට ඉගෙන නැත්නම් මේක හදන්න බැරුණාට ගැටලුවක් නැහැ. උත්සාහ කරන්න. නමුත් හදන්න බැරුණාට ගැටලුවක් නැහැ. pH අගය කරාට පස්සේ මේ ගැන වැඩිපුර පැහැදිලි කිරීමක් ඒගොල්ලන්ට ගන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්න අංක 5. අපිට කියනවා කෙල්වින් 298 දී මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍යතා ගුණිතය 6 වැඩි කිරීම 10 ඍණ 12ක් කියලා කියනවා. මවුල 3 වෙනි බලය ඩෙසිමීටර ඍණ 9 කියන එකකින්. රයිට්. අපිට කියනවා 298 දී මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හි සංතෘප්ත ද්‍රාවණයක pH අගය කවරේද කියලා. රයිට්. බලමු එහෙනම්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ සංතෘප්ත ද්‍රාවණයක් ගත්තොත් එහෙම ඔකේ තියෙන්නේ මෙන්න මේ සමතුලිතතාවයනේ. මෙන්න මේ ද්‍රාව්‍යතා සමතුලිතතාවය තමයි තියෙන්නේ. එහෙනම් මෙතන තියෙනවා මැග්නීසියම් ධන 2 අයන සහ හයිඩ්‍රොක්සයිඩ්. හරිනේ? ආ දැන් අපි මේක ටිකක් සංකීර්ණ විදිහට කරමු. දැන් මේ ද්‍රාවණයේ හයිඩ්‍රොක්සිල් සාන්දනය C කියලා මං ගත්තොත් එහෙම. හරිද? මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එකක් දිය වෙනකොට මැග්නීසියම් ධන 2 අයන එකක් හැදෙනවා, හයිඩ්‍රොක්සිල් දෙකක් හැදෙනවා. එහෙමනේ. එහෙනම් හයිඩ්‍රොක්සිල් දෙකක් ද්‍රාවණයට ලැබෙනකොට මැග්නීසියම් එන්නේ 1යි.
එනම් හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය C වෙනවා නම් මැග්නීසියම් ධන දෙක අයන සාන්ද්‍රණය වෙන්න ඕනේ කොච්චරද? ආ C වලින් භාගයක්. ඒ කියන්නේ C බෙදීම දෙක. එනම් දැන් මම කියනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ලින් සංතෘප්ත ජලීය ද්‍රාවණේ හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය C නම් මැග්නීසියම් ධන දෙක සාන්ද්‍රණය මොකද්ද වෙන්න ඕනේ? C බෙදීම දෙකයි. රයිට්. ආ දැන් එතකොට අපි දන්නවා මැග්නීසියම් ධන දෙක අයන සාන්ද්‍රණය වැඩි කිරීම හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණයේ වර්ගය කියලා කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ද්‍රාවිතා ගුණිතය. හරිනේ. එහෙනම් මම ආදේශ කරනවා. දැන් මැග්නීසියම් ධන දෙක සාන්ද්‍රණය අපි කියනවා C බෙදීම 2යි ඒක වැඩි කිරීම හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණයේ C එක ගන්න ඕන වර්ගය මේක සමානයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ද්‍රාවිතා ගුණිතය අපිට දීලා තියෙනවා 6 වැඩි කිරීම 10 ඍණ 12 කියලා. ඒකයක් දීලා තියෙනවා මවුල තුන්වෙනි බලය ඩෙසිමීටර් ඍණ 9. හරිනේ. හා දැන් එහෙනම් C හොයාගමු. මොකද C කියලා කියන්නේ හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය. දැන් මොකක්ද වෙන්නේ මෙතනින්? මේ C ගුණ කිරීම C වල වර්ගය කිව්වහම අපිට හම් වෙනවා C වල කිවෙනි බලයද තුන්වෙනි බලය සමානයි. මේ දෙකේ ලක්කම මේ පැත්තෙන් ගුණ වෙච්චහම අපිට හම් වෙනවා මෙතන කීයක් කියලාද? 12 වැඩි කිරීම රයිට් 10 ඍණ 12 ඒකේ එන්නේ මවුල තුන්වෙනි බලය ඩෙසිමීටර් ඍණ 9. හරිනේ. ආ දැන් මම දෙපැත්තෙම ඝන මූලය ගන්නවා. දෙපැත්තෙම ඝන මූලය ගත්තාම අපිට හම් වෙනවා C කියන එක සමානයි මොකද වෙන්න ඕනේ? 12 ඝන මූලය. හරි 12 ඝන මූලය ගත්තාම ඔයාලා නිකන් හිතෙන්න ඕනේ. හරි නිකන්ම හිතෙන්න ඕනේ. අනිවාර්යෙන් දෙකඩඩා වැඩි අගයක් තුනඩඩා අඩු අගයක් වෙන්න එපා. මේ ඝන මූලය ගත්තාම ඔයාලට හම්බෙයි 2.29ක් කියලා ආසන්න වශයෙන් වැඩි කිරීම. ධාරණ 12 ඝන මූලය කියන්නේ මේකේ 3න් එකනේ ගන්න ඕනේ. ඒ කියන්නේ 10 ඍණ 4යි. මොකද ඒකේ වෙන්න ඕනේ? මේකේ ඝන මූලය ගන්නවා. මේකෙත් ඝන මූලය ගන්නවා. හරි සරලයි. හරිනේ. ඔන්න C. C කියලා කියන්නේ මොකද්ද? රයිට්. C කියලා කියන්නේ හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය. රයිට්. දැන් අපෙන් අහන්නේ හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය නෙවෙයි. අපෙන් අහන්නේ pH එකේ. කොහොමද pH එකේ හොයන්නේ? ඔයාලට මතක් වෙන්න ඕනේ. හරි. pOH අගය කියන එක සමානයි මොකද්ද වෙන්නේ? ඍණ ලඝු 10 පාදයට ජලීය OH- අයන සාන්ද්‍රණය. මම කිව්වා pH අගය ඉගෙන ගත්තේ නැති දරුවන්ට තාම මේක හොඳට තේරෙන්නේ නැහැ. රයිට්. හරි දැනට මොකක්ද වෙන්නේ? ඒක ඉගෙන ගත්ත අය විතරක් තමයි මේක බලන්න ඕනේ. රයිට්. එතකොට මේක සමානයි ඍණ ලඝු 10 පාදයට OH- අයන සාන්ද්‍රණය කියන්නේ දැන් කීයද? 2.29 වැඩි කිරීම 10 ඍණ 4යි. ආ එහෙනම් මෙතනින් ඔයාලට හම්බෙනවා මේ 10 ඍණ 4 කිව්වහම මෙතන ඍණ 4නේ. මෙතන ඍණ ලකුණක් හින්ද මෙතෙන්ට 4 කියලා තමයි දාන්න වෙන්නේ අඩු කිරීම. මේකේ අපි කියනවා හරි ලඝු 10 පාදයට 2.29 කියන එක. ඒතකොට 0.2 හරි 22.9 කියන එක තමයි ඔයගොල්ලෝ බලන්න ඕනේ. ඒතකොට ඔයගොල්ලන් හම්බෙනවා හරි 0.35.97 කියලා. හරිනේ. එහෙනම් මෙතනින් ඔයාලට හම්බෙනවා pOH අගය 3.643 කියලා. ඔය හම්බෙන්නේ pOH අගය. රයිට්. ඔයගොල්ලෝ pH අර්ථය ඉගෙන ගන්නවා සෙල්සියස් අංශක 25 දී වෙනනම් කෙල්වින් 298 දී. හරිද? ජලීය ද්‍රාවණයක pH අගය දන pOH අගය කියන අගයන් දෙකේ එකතුව සමාන වෙන්න ඕනේ කීයද? 14ට. එහෙනම් pH අගය සමාන වෙන්න ඕනේ 14ෙන් අඩු කරන්න ඕනේ මොකද්ද? pOH අගය. pOH අගය දැන් අපිට කියනවා 3.0 රයිට් 6.43. හරිනේ. එහෙනම් මෙතනින් ඔයාලට හම්බෙනවා මේක සුළු කරොත් රයිට් 10.0 මෙතෙන්ට 3.5.97. ඔය තමයි එහෙනම් ද්‍රාවණයේ pH අගය. නැයකට ගැලපෙන උත්තරේ වශයෙන් අපිට ගන්න වෙන්නේ 10.36 කියන උත්තරේ. ඒ කියන්නේ 3වෙනි උත්තරේ. හරිනේ. රයිට්. අමං ආපහු කියනවා මේ pOH අගය හොයනේවා pH අගය හොයනේවා මේ බොහොම සරලව කරන්න ක්‍රම තියෙනවා. හරි නමුත් අපිට මෙතනදී ඔක්කොම ටික කියලා දෙන්න බෑ. මම මෙතනදී උත්සාහ කරේ නිකම්ම pH අගය හොයන දේ කියලා දෙන්න විතරයි. ඒ කියන්නේ මේ ගාන්ට උත්තරේ කියලා දෙන්න විතරයි. අපි pH පාඩම කතා කරද්දී මේවට බොහොම සරලව මේ කොහොමද මේ යගේ ගත්තේ කොහොමද මේක ගත්තේ කියලා බොහොම සරලව කියලා දෙන්න පුළුවන්. මම ඒ පාඩමේදී ඒ ටික කියලා දෙන්නම්. දැනට මම මොකක්ද දෙන්නේ? අදාළ උත්තරේ ගන්න විදිහ විතරක් ඕගොල්ලන්ට කියලා දෙනවා. හරිනේ.
හරි. එහෙනම් අවශ්‍ය දේ අතන ඔයගොල්ලන් ලියා ගන්න පුළුවන්. හරි. මේ ගාන හදද්දී ඔයගොල්ලෝ ද්‍රාවණයේ හයිඩ්‍රොක්සිල් සාන්දනේ C නම් කියලා උඩින්ම ලියා ගත්තනම් හොඳයි. ද්‍රාවණයේ හයිඩ්‍රොක්සිල් සාන්දනේ C නම් කියලා ලියා ගත්තනම් ඔයාලට කතාව හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. හරි. Right. අපි අපි ඊට පස්සේ ප්‍රශ්න අංක 8. හරිද? ප්‍රශ්න අංක 8. හරි. බලමු 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ. एक ही ना वहाँ कैल्सियम कार्बनेट सेल्सियस संस्कृति विषय पहेदी कैल्सियम कार्बनेट टल द्रावितता गुणित है एक वैधिक रीम दहारन दहायक्वे सेल्सियस संस्कृति विषय पहेदी जले तुल कैल्सियम कार्बनेट टल द्रावितता वे गन सेंटीमीटर सी एट ग्राम वलिन स्वयं निकला किनो हर साल लाई मगाते क्या ने ජලයේ ද්‍රාවිතාවය අපෙන් අහනවා ඝන සෙන්ටිමීටර 100 කට ග්‍රෑම් වලින්. අපි හිතා ජලයේ ද්‍රාවිතාවය ඝන ඩෙසිමීටරයට මවුල වලින් හොයාගනිමු. ආ දැන් මොකද වෙන්නේ? මේ මං කරනවා මෙන්න කැල්සියම් කාබනේට්. මොකද මේකේ ද්‍රාවිතා සමතුලිතතාවය වෙන්නේ මේ වගේ. හරි. හැදෙනවා මේ පැත්තේ කැල්සියම් ධන දෙක අයන සහ කාබනේට් අයන. රයිට් කාබනේට් අයන. හරි. අපි කියමු කැල්සියම් කාබනේට්ගේ ජලයේ ද්‍රාවිතාවය කැල්සියම් කාබනේට්හි ජලයේ ද්‍රාවිතාවය අපි ගමු සිම්පල් x කියලා හරිද එහෙනම් කැල්සියම් කාබනේට්ගේ ජලයේ ද්‍රාවිතාවය සිම්පල් x කියලා ගත්තොත් කැල්සියම් දන්දක සාන්දනය කීයද වෙන්නේ x කාබනේට් සාන්දනයත් කීයද වෙන්නේ x හා දැන් ඔයාලා දන්නවා කැල්සියම් ධන දෙක අයන සාන්ද්‍රණය ಗುಣ කිරීම කාබනේට් අයන සාන්දනය කියලා ගත්තහම මේ කැල්සියම් ධන දෙක අයන සාන්දනයේ ස්ටොයිකියොමෙට්‍රික් සංගුණකයේ 1යි ඒක තමයි මෙතනින් තියෙන්නේ ඒක ලියන්න නැහෙනේ කාබනේට් අයන සාන්දනයේ ස්ටොයිකියොමෙට්‍රික් සංගුණකයේ 1යි ඒක මෙතනින් ලියන්න 1 කියලා ඒක ලියන්න අවශ්‍ය නැහෙනේ එහෙනම් මේක සමානයි මොකද වෙන්න ඕනේ ද්‍රාවිතා ගුණිතේ තේරුණානේ ආ එතකොට දැන් කැල්සියම් ධන දෙක සාන්දනය කියන්නේ x කාබනේට් සාන්දනය කියන්නේ x එනං x වල වර්ගය සමානයි ද්‍රාවිතා ගුණිතය අපිට කියලා තියෙනවා කීයක් කියලාද 1 වැඩි කිරීම 10 ඍණ 10යි 1 වැඩි කිරීම 10 ඍණ 10යි මවුල වර්ග ඩෙසිමීටර ඍණ 6 තේරුණානේ හා දැන් දෙපැත්තෙන් වර්ගමූලය ගන්නවා ගත්තාම මේ පැත්තෙන් වලට හම්බෙනවා x කියන එක නා සමානයි මේ පැත්තේ 1 ඒ වර්ගමූලය කියන්නේ 1යි දහරණ 10 වර්ගමූලයේ කිව්වහම 10 ඍණ 5ක් කියලා තමයි හම්බෙන්නේ ඒකේ මවුල ඝන ඩෙසිමීටරේට. හරිනේ. ආ ඔය හැවි ඇවිල්ලා තියෙන්නේ කැල්සියම් කාබනේට්ගේ ජලයේ ද්‍රාවිතාවය ඝන ඩෙසිමීටරේ මවුල්ලෙන්. දැන් අපිට කියනවා ඔහොම නෙමෙයි. ඝන සෙන්ටිමීටර 100ක ග්‍රෑම් වලින් කියන්නේ කියලා කියනවා. හරි සරලයි. එහෙනම් දැන් මේකම අපි හදමු. ඉස්සෙල්ලා මෙහෙනම් මේ මවුල කියන එක නා මොකද්ද කරන්න ඕනේ? ග්‍රෑම් කරන්න ඕන. හරිනේ. මේ මවුල කියන එක නා ග්‍රෑම් කරන්ඩ වැඩි කරන්න ඕනේ. යාගේ මෞලික ස්කන්ධය. කේදයාගේ මෞලික ස්කන්ධය වෙන්නේ 100. හරි. තිරණ මම එක දැම්මේ නැහැ. මෙතන මවුලේට ග්‍රෑම්. ඒතර මවුල මවුලේට සුළු වෙච්චහම මෙතන එන්නේ මොකක් කියලාද? ග්‍රෑම් කියලා. හරිනේ. ආ. දැන් ඔය ඝන ඩෙසිමීටරයකනේ අපෙන් අහන්නේ ඝන සෙන්ටිමීටර 100ක. එහෙනම් අපි කියනවා රයිට් මේක මම වැඩි කරනවා ඝන සෙන්ටිමීටර 100. ඒතර ඒ ඝන ඩෙසිමීටර කරන්න මම බෙදුව 1000. හරිනේ. අර මෙතනින් දැන් අපිට රයිට් ඒකේ අවසානිය. හරිද? මෙතන දැන් එතකොට තේරෙනවනේ මගේ කතාව නේද? රයිට්. මෙතන ඝන ඩෙසිමීටරයට කියලා තිබුණා. රයිට්. මෙතනත් දැන් ඝන ඩෙසිමීටරේ නෙන්නේ. මම මෙහෙම දිගටම ලියන්නම් ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න. හා. කොහොමද එනම් තියෙන්නේ? මෙතන ඒකේ තියෙන්නේ 1 වැඩි කිරීම 10 5යි මවුල ඝන ඩෙසිමීටරයට කියලානේ. හරිද? මේ මවුල ගාන ග්‍රෑම් කරන්න වැඩි කරා එයාගේ මෞලික ස්කන්ධේ. තේරුණාද? ඊට පස්සේ මේ ඝන ඩෙසිමීටරේ ඉන්නේ අපෙන් අහන්නේ ඝන සෙන්ටිමීටර 100ක. ඒ නිසා ඒක 100ෙන් වැඩි කරා පරිමාවෙන් වැඩි කරා ඝන ඩෙසිමීටර කරන්න 1000ෙන් බෙදුවා. තේරුණාද කතාව? එහෙනම් මේ ඝන ඩෙසිමීටර ඝන ඩෙසිමීටර සුළු වෙනවා මේ මවුලේට සුළු වෙනවා. අවසානයේ ඔයාලට උත්තරේ හම්බ වෙනවා මෙහෙම. හරි මේ බිංදු තුන මෙතනින් බිංදු තුනක් අයින් වෙලා ගියාම 1 වැඩි කිරීම 10 ඍණ 4ක් මොකද වෙන්නේ? ග්‍රෑම්. හරිද?
මේක ඝන සෙන්ටිමීටර් ග්‍රෑම් කියලා ඝන සෙන්ටිමීටර් 100ක ග්‍රෑම් කියලා කියන්න ඕන නම් මම මෙහෙම නිකන් ලියලා දානවා. හරිද? නමුත් එහෙම ලියන්න ඕනේ නැහැ. හරි. උත්තරේ හම්බෙන්නේ ඝන සෙන්ටිමීටර් 100ක් තුල ග්‍රෑම් එක වැඩි කිරීම 10 හරින 4ක් කියලා තමයි හම්බෙන්නේ. හරිනේ. මම මෙහෙම නිකන් ලියලා දැම්මා. මෙහෙම ලියන එක අවශ්‍ය නැහැ. උත්තරේ තමයි මේ තියෙන්නේ. හරි. රයිට්. හරි. ඊට පස්සේ බලමු අපි එහෙනම් ඕකේ ප්‍රශ්නාංක 9 කියන එක. ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9. හරිනේ. රයිට්. ඒ කියනවා ඒකත් අර pH අගේ සම්බන්ධ ගානක්. ඒ නිසා pH අගේ දැනට ඉගෙන ගත්තේ නැති ළමයින්ට මේ කියන කොටස තේරෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. කියනවා කෙල්වින් 298 දී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සංතෘප්ත ජලීය ද්‍රාවණයක pH අගය 12.4 වේ කියලා කියනවා. ආ දැන් බලමු. මෙන්න තියෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සංතෘප්ත ද්‍රාවණයක් නම් ඒකේ අපි කියන ද්‍රාව්‍යතා සමතුලිතතාවයේ තියෙනවා. මොනවා තියෙන්නේ මේ පැත්තේ? කැල්සියම් ධන දෙක අයන තියෙනවා. ඊට පස්සේ හයිඩ්‍රොක්සිල් අයන තියෙනවා. ඔන්න ද්‍රාව්‍යතා සමතුලිතතාවය. දැන් අපිට කියනවා රයිට් මේ ද්‍රාවණයේ pH අගය 12.4ක්ලු අපෙන් අහනවා 298 දී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාව්‍යතා ගුණිතය. රයිට්. දීලා තියෙන්නේ pH අගය. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? අපිට මේකේ ද්‍රාව්‍යතා ගුණිතය හොයාගන්න නම් කැල්සියම් දන් දෙක සාන්ද්‍රණයයි හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණයයි හොයාගන්න ඕනේ. හරිද? හා. දැන් pH අගය දීලා තියෙනවනේ. එහෙනම් මං කියනවා මෙන්න pH අගය සමානයි කියද අපිට කියන්නේ 12.4ක් කියලා තමයි කියලා තියෙන්නේ. pH අගය 12.4ක්. හා. දැන් අපි දන්නවා කෙල්වින් 298 කියන උෂ්ණත්වයේදී ජලීය ද්‍රාවණයක pH අගය සහ pOH අගය කියන දෙකේ එකතුව අපි කියනවා කීයද වෙන්න ඕනේ 14යි. එහෙනම් මෙතනින් මම හොයනවා pOH අගය කීයද වෙන්න ඕනේ 14න් අඩු කරන්න ඕන pH අගය ඒ කියන්නේ 12.4. ඒ කියන්නේ කීයක් කියලාද අපිට හම්බෙන්නේ 1.6ක්. ඔන්න pOH අගය. දැන් වල දන්නවා ඍණ ලඝු 10 පාදයට OH- අයන සාන්ද්‍රණය තමයි pOH කියලා කියන්නේ. හරිද? මේක තමයි pOH කියලා කියන්නේ. එහෙනම් මම ආදේශ කරනවා ඍණ ලඝු 10 පාදයට OH- අයන සාන්ද්‍රණය කියන එක සමානයි කීයද pOH අගය 1.6යි. හරිනේ? ආ දැනට මම ඔගොල්ලන්ට OH- අයන සාන්ද්‍රණය මෙතනදී හොයන විදිය ලඝු ඇසුරින් ගණනය කරන විදිය කියලා දෙන්න යන්නේ නැහැ. හරිද? මම ඒකට ඉක්මනට අදාළ අගය ගණනය කරලා දානවා. ඔයාලට මේක මම කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඒක pH කොටසදී මම වෙන මොකලන්ට කියලා දෙන්නම්. හරිනේ? ආ දැන් කොහොමද මෙහෙම තිබ්බාම හොයන්නේ මේකේ p නැහැ මේකේ OH- සාන්ද්‍රණය. රයිට්. මම නිකන් කියන්නම් මෙහෙම. රයිට්. මේ දශම අගය තියෙනවනේ. ඔයාගේ එකෙන් අඩු කරලා ලියා ගන්නවා. කීයද අගය වෙන්නේ එතකොට? 0.4. හරි. අන්න ඒකේ ප්‍රතිලඝු අගය බලමු. රයිට්. එහෙනම් මේකේ ප්‍රතිලඝු අගය බලපුවම ඕගොල්ලන්ට හම්බෙනවා. රයිට්. ප්‍රතිලඝු අගය බලපුවම ආසන්න වශයෙන් ගොල්ලන්ට හම්බෙයි 2.5ක් කියලා. හරිනේ? 2.5. වැඩි කිරීම 2.5යි ගානක් හම්බෙන්නේ. මම ආසන්න වශයෙන් තමයි ලිව්වේ ඈ. රයිට්. හරි. ආ එතකොට මෙතන එකනේ තියෙන්නේ. ඒ නිසා මෙතනින් අපි දාන්නේ ධාරණ 2යි. ඒ ඇයි කියලා අපි පස්සේ ඉගෙන ගමු. එහෙනම් මේ තියෙන ද්‍රාවණයේ හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය. හරිනේ? රයිට්. මේක වෙනම කතාවක්. මේක බොහොම කෙටි ක්‍රමයක්. හරි. pOH අගේ දීලා තියෙද්දි OH- සාන්ද්‍රණය හොයාගන්න බොහොම කෙටි ක්‍රමයක්. හරි. මේක මම දැනට කියලා දෙන්න යන්නේ නැහැ. හරිද? මගේ සිද්ධාන්ත පන්තිවල pH අගේ ඉගෙන ගත්ත ළම සිද්ධාන්ත රිවිෂන් ඕන එක. හරි. pH අගේ ඉගෙන ගත්ත ළමයි දන්නවා මේ කෙටි ක්‍රම. රයිට්. එතන මම මේ කෙටි ක්‍රමය ඔයගොල්ලන්ට pH අර්ථය කියලා දෙන්නම්. දැන් මෙතන කියලා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. හරිනේ? හා. දැන් ඔන්න OH- සාන්ද්‍රණය ආවා. හරි සරලයිනේ. මෙන්න OH- සාන්ද්‍රණය දැන් අපිට හම්බෙනවා එතකොට. රයිට්. 2.5 වැඩි කිරීම 10^2. හරිනේ? හා. ද්‍රාවණයේ හයිඩ්‍රොක්සිල් මවුල දෙකක් තියෙනවා නම් කැල්සියම් තියෙන්න ඕනේ එකයි. එහෙනම් හයිඩ්‍රොක්සිල් මවුල 20ක් තියෙනවා නම් කැල්සියම් තියෙන්න ඕනේ 10යි. එහෙනම් හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය 2x එද්දි කැල්සියම් දන් දෙක සාන්ද්‍රණය වෙන්න ඕනේ x. එහෙනම්
හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය 2.5ක් වෙනකොට කැල්සියම් සාන්ද්‍රණය වෙන්න ඕනේ ඒ ගණන් කොච්චරද භාගයක් රයිට් ඒ ගණන් භාගයක් කියලා කියන්නේ රයිට් කොහොමද වෙන්න ඕනේ 2.5න් භාගයක් කියන්නේ 1.25 වැඩි කිරීම උදාහරණ 2m හරි සරලයි හා දැන් එහෙනම් අපි හොයන්නන්නේ ද්‍රාව්‍යතා ගුණිතේනේ එහෙනම් මේකට මල් වෙනවා ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශනය හරි සරලයි රයිට් KSP කියන එක සමානයි මොකද වෙන්න ඕනේ කැල්සියම් ධන 2 අයන සාන්ද්‍රණය වැඩි කිරීම මොකද වෙන්න ඕනේ හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණයේ වර්ගය ආදේශ කරුම් බලන්න කැල්සියම් ධන 2 සාන්ද්‍රණය අපිට හම් වෙනවා 1.25 කියන එක වැඩි කිරීම 10^2 කියලා රයිට් එකේ එන්නේ ඝන ඩෙසිමීටරේට මවුල MCQ එකක් කරද්දී නම් එකේ දාන්න ඕනේ රයිට් මම ඔයාලට පැහැදිලි කරන්න ඕනේ ඉඳයි එකේ දාන්නේ හරිද ආ හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය ඔයාලට හම්බෙලා තියෙනවා 2.5 වැඩි කිරීම 10^2 මවුල ඝන ඩෙසිමීටරේට කියන එකේ රයිට් වර්ගය හා දැන් මේක සුළු කොට ඔයාලට හම්බෙනවා මෙතනින් රයිට් 2.5 වර්ගය කියන්නේ 6.25යි ඒක 1.25න් වැඩි වෙන්න ඕනේ එතකොට ඔයගලන්ට හම්බෙනවා රයිට් 7.8යි 1.25ක් කියලා 7.8යි 1.25ක් ඒක වැඩි කරන්න ඕනේ මෙතන 2.2යි මෙතන 2.2ේ වර්ගය කියලා කියන්නේ රයිට් 2.4යි ඔක්කොම 2.4 කීයක් කියලාද හම්බෙන්නේ 10^6යි ඒකේ අවසානයේ හම්බෙනවා මවුලවල මෙතන පළවෙනි බලේ මෙතන දෙවෙනි බලේ ඔක්කොම තුන්වෙනි බලේ ඩෙසිමීටරවල මෙතන රින්න තුන්වෙනි බලේ මෙතන 6වෙනි බලේ ඔක්කොම රින්න 9වෙනි බලේ හරිනේ එහෙනම් එකට ගැලපෙන උත්තරයක් වශයෙන් මේක තියෙන්නේ ආසන්න වශයෙන් ගන්න වෙන්නේ 7.9 වැඩි කිරීම 10^6 කියන උත්තරේ පමණයි. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ 4වෙනි එක. හරිනේ. එහෙනම් මේකේ මේ ප්‍රශ්න අංක 5 කියන එකත් ප්‍රශ්න අංක 9 කියන එකත් pH අගය ඇතුළත් කරපු ගණන් දෙකක්. ඒ නිසා ඒ දෙක pH අගය දැනට ඉගෙන ගත්තේ නැති ළමින්ට තේරෙන්නේ නැහැ. රයිට්. ඒ නිසා මොකක්ද දෙන එක නොතේරුනොත් දැනට ඒක ගැටලුවක් කරගන්න එපා. pH අගය ඉගෙන ගත්තට පස්සේ නැවත පරක්කේ දෙක හදලා බලන්න වෙනවා. හරිනේ. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕනේ. රයිට්. බලන්න ඊළඟ ප්‍රශ්නේ. රයිට්. අපි අන්තිරේක ප්‍රශ්න අංක 9. හරි. බලන්න 16 ප්‍රශ්නේ. බලන්න 16 ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 16. එක් කියනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ ද්‍රාව්‍යතාවය දීලා තියෙනවා අපිට මෙහෙම. රයිට් ප්‍රශ්න අංක 16. අපිට කියනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක නාගේ ජලයේ ද්‍රාව්‍යතාවය දීලා තියෙනවා W කියලා. හැබැයි ඒ දීලා තියෙන්නේ ගන්න ඩෙසිමීටර ග්‍රෑම් වලින්. හොඳට බලන්න ඕනේ ඈ. අපිට කියනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. ඒ කියන්නේ මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධයම තමයි. සාපේක්ෂ අණුක ස්කන්ධය M නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හි ද්‍රාව්‍යතා ගුණිතය ඝන ඩෙසිමීටරේට මවුලින් සොයන්නේ කියලා කියනවා. හබල මෙන්නම් කතාව. මේකේ ද්‍රාව්‍යතා සමතුලිතතාවය ගත්තොත් මේ පැත්තේ තියෙන ඕන කැල්සියම් ධන 2 අයන සහ හයිඩ්‍රොක්සිල් අයන. දැන් මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාව්‍යතාවය දීලා තියෙන්නේ ඝන ඩෙසිමීටරේට ග්‍රෑම් වලින්නේ. ඕක අපි හදාගමු ඝන ඩෙසිමීටරේට මවුල වලින් කොහොමද ගන්නෙ? මේ ස්කන්ධය මේ ග්‍රෑම් ගන්න බෙදන්න ඕනේ යගේ මෞලික ස්කන්ධේ. සාපේක්ෂ අණුක ස්කන්ධේ M කියලා කියන්නේ මෞලික ස්කන්ධයත් ඒ ගානමයි ඒකේ මොකක්ද වෙන්නේ මවුලේට ග්‍රෑම්. එහෙනම් මේ ග්‍රෑම් ග්‍රෑම් සුළු වෙච්චාම ඔයාලට හම්බෙනවා මේකේ ජලයේ ද්‍රාව්‍යතාවය W බෙදීම M මොකක්ද ඒකේ වෙන්නේ ඝන ඩෙසිමීටරේට මවුල. හරිනේ. එතකොට මෙයාගේ ජලයේ ද්‍රාව්‍යතාවය x නම් කැල්සියම් ධන 2 සාන්ද්‍රණය කීයද වෙන්න ඕන? x-යි. හරිකු සාන්ද්‍රණය කීයද වෙන්න ඕන? ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 2x. හරිනේ. හා එහෙනම් මෙයාගේ ජලයේ ද්‍රාව්‍යතාවයේ w බෙදීම m කියලා කියන්නේ කැල්සියම් ධන 2 සාන්ද්‍රණයත් w බෙදීම m තමයි. ඒතර හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය වෙන්න ඕනේ. හරි. w බෙදීම m කියන එක වගේ දෙගුණයක්. තේරුණාද කතාව? ආ එහෙනම් දැන් දානවා ද්‍රාව්‍යතා ගුණිත ප්‍රකාශනය KSP කියන එක නා සමානයි. මොකද වෙන්න ඕනේ? රයිට් කැල්සියම් ධන 2 අයන සාන්ද්‍රණය රයිට් ගුණ කරන්න ඕනේ හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණයෙන් නෙවෙයි ඒකේ මොකෙන්ද වර්ගයෙන්.
හරිනි එහෙනම් කැල්සියම් දන් දෙක සාන්දනේ අපිට හම්බෙලා තියෙනවා මොකක් කියලාද W බෙදීම M වැඩි කිරීම හයිඩ්‍රොක්සිල් සාන්දනේ හම්බෙලා තියෙනවා 2 W බෙදීම M 1 ඝන ඩෙසිමීටරයට මවුල් right එහෙනම් මේක ගන්න ඕනේ වර්ගයේ එහෙනම් මේක සුළු කරපුවාම ඔයගොල්ලන්ට හම්බෙනවා මෙතන W එකක් තියෙනවා මෙතන W වල වර්ගය ඔක්කොම W ඝනයෙන් ඉන්නේ මෙතන දෙකේ වර්ගයේ හින්දා මන් දානවා 4 W ඝනය බෙදීම මෙතන M මෙතන M වල වර්ගය ඔක්කොම මොකද වෙන්නේ M වල ඝනය ඒකක මෙතන මවුල වර්ගය ඔක්කොම මොකද වෙන්න ඕනේ මවුල වල තුන්වෙනි බලය මෙතන ඩෙසිමීටර ඍණ 3 මෙතන ඩෙසිමීටර ඍණ 6 right ඔක්කොම මොකද වෙන්න ඕනේ ඩෙසිමීටර ඍණ 9 right එහෙනම් 4 W වල තුන්වෙනි බලය බෙදීම M වල තුන්වෙනි බලය කියන උත්තරේ එහෙනම් අපිට නිවැරදි උත්තරේ වශයෙන් ගන්න තියෙන්නේ උත්තර අංක 4 හරිනේ right බලන්න ප්‍රශ්න අංක 22 කියන එක ඊට පස්සේ ප්‍රශ්න අංක 22 ඒක කියනවා मैग्नीशियम हाइड्रोक्साइड ही संतृप्त जलीय द्रावणेक घन डेसीमीटर दहायक तुल मैग्नीशियम हाइड्रोक्साइड बिंदु ऐशम एकाई एकाई हायाई हायक अडंगुवे किलकेनो मेर द्रावणे दी मैग्नीशियम हाइड्रोक्साइड सियल आयनीकरणे वी पावती नम द्रावणे पीएच के हानो आपो पीएच कतावक मेगत मंगा पो केनवा पीएच की अनेक दानटे की नगत्ते नतीला मीन्ट मे प्रश्न तेरे नतीवी एक खमक ने पीएच की नगत्तर पस्से नवत पाराखे के बलान बुलवा दमकत के ने मैं वाई कलतना मैग्नीशियम हाइड्रोक्साइड लिन संतृप्त जलीय द्रावण मुकद देना तीन समतुलितता वे मैं वगे मैग्नीशियम हाइड्रोक्साइड गाने इन्नवा एक समतुलित इन्नवा मैग्नीशियम दन देख आयन सह हाइड्रोक्सिल आयन एक हाँ देंगे अभी टिकिए ना वहाँ घन डेसीमीटर दहायक तुले मैग्नीशियम हाइड्रोक्साइड दिए बने वालू बिंदु ऐसे में एकाई एकाई हायाई हाया हर नहीं हाँ जब मांग ओके होया गन ना वहाँ मैग्नीशियम हाइड्रोक्साइड के जलाये द्रावितावे मौलिक स्कंदे मौलिक स्कंदे मैग्नीशियम हाइड्रोक्साइड හැබැයි මේ මවුල ගාන දිය වෙන්නේ ඝන ඩෙසිමීටර එක නෙමෙයි ඝන ඩෙසිමීටර 10ක ඒ නිසා මම මේක බෙදනවා 10යි ඔන්න දැන් අපිට හම් වෙනවා රයිට් ඝන ඩෙසිමීටරයට මවුල වලින් ජලයේ ද්‍රාවිතාවය රයිට් කොහොමද වෙන්න ඕනේ මේක සුළු කරොත් ඔයාලට හම් වෙනවා බිංදු ඇශම බිංදුවයි 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 රයිට් ඊට පස්සේ 2 බිංදුවයි 1ක් කියලා තමයි හම් වෙන්න ඕනේ නේද රයිට් ඊට පස්සේ एक के अपने हम बिनवा गाना डेसिमीटर रेट माउल हर नहीं आ इन्हें मम्मी का आसान वाशिया लिया गाना वा देख वैडी क्रीम दहेरना हाथ रख क्या एमसीक्यू का कन्हैया ये वाके तंगल दी आसान वाशिया लिया का तरका बकने हाँ दें मैं आगे जलेर रावे तावे देख वैडी क्रीम दहेरना हाथ रखना एक इन हम बिने मैग्नीशियम दांत का सांद्रने की द बेनी देख वैडी क्रीम दहेरना हाथ रमाई එකකින් හම්බෙන හයිඩ්‍රොක්සිල් සාන්දනේ මෙයාගේ එකකින් මෙයාගේ දෙකයි එහෙනම් හම්බෙන හයිඩ්‍රොක්සිල් සාන්දනේ වෙන්නේ මේ වගේ කී ගුණයක් වෙන්න ඕනද දෙගුණයක් ඒ කියන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 4 හරිනේ රයිට් එහෙනම් දැන් අපි කියනවා මෙන්න ද්‍රාවණයේ හයිඩ්‍රොක්සිල් සාන්දනේ අපි දන්නවා කීයද හයිඩ්‍රොක්සිල් සාන්දනේ අපිට හම්බෙලා තියෙන ද්‍රාවණේ ආ ද්‍රාවණයේ හයිඩ්‍රොක්සිල් සාන්දනේ සමානයි 4 වැඩි කිරීම 10 ඍණ 4යි ඝන ඩෙසිමීටරට මවුල වලින් ृणलघु दहाय पादेट
OH minus සාන්දනය කියන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 4යි. Right. එතන මේ ඍණ 4 ලඝු අගය ගත්තාම ඍණ 4යි. ඍණ ලඝු අගය ගත්තාම කීයද වෙන්නේ? ධන 4යි. ඒක අඩු කිරීම ලඝු 10 පාදතර 4 කියන්නේ 0.4. 4 ලඝු අගය කියලා කියන්නේ 6.2යි 1. එහෙනම් මෙතනින් ඔයාලට හම්බෙනවා 3.3979 කියලා. ඔය තියෙන්නේ POH. හා. දැන් අපි දන්නවා කෙල්වින් 298 දී ජලීය රාවණයක pH අගයයි pOH අගයයි දෙකේම එකතුව අපිට හම් වෙනවා කීයද වෙන්නේ 14යි. එහෙනම් pH අගය සමාන වෙන්න ඕනේ pOH අගයෙන් අඩු sorry 14න් අඩු කරන්න ඕනේ pOH අගය 3.3979. මේක අඩු කරොත් අපිට හම් වෙනවා කීයක් කියලාද 10.6.2. දැන් ද්‍රාවණයේ pH අගය අපිට හම් වෙනවා 10.6. Right. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ පළවෙනි එක. හරිනේ. Right. මම ආපහු කියනවා මේ pH අගය සම්බන්ධ ප්‍රශ්න pH කියන කොටස ඉගෙන ගත්තේ නැති අයට තාම තේරෙන්නේ නැහැ. ඒ කට්ටිය උත්සාහ කරන්න මේක තේරුම් ගන්න. Right. pH ගැන ගත්තට පස්සේ ගොරන් හොඳට මේක තේරෙනවා. Right. ප්‍රශ්න අංක 24. හා දැන් හොඳට බලන්න. මේ ප්‍රශ්නාංක 24 කියන එක පැහැදිලි කරලා දෙන්න කලින් හරිද? ඔයාලට ටිකක් වැදගත් කතාවක් කියන්න තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න. මේ බලන්න. මම කියනවා පළවෙනි එක සෙල්සියස් අංශක 25 දී AgCl හි ද්‍රාවිතා ගුණිතය මම කියනවා 1 වැඩි කිරීම 10 ඍණ 10ක් මවුල වර්ග ඩෙසිමීටර ඍණ 6. හරි හා දැන් මම හොයනවා සෙල්සියස් අංශක 25 දී AgCl ගේ ජලීය ද්‍රාවිතාවය රයිට් බලමු මම කියනවා සෙල්සියස් අංශක 25 දී AgCl ගේ ජලීය ද්‍රාවිතාවය x කියලා මම කියනවා මෙන්න AgCl හි ජලීය ද්‍රාවිතාවය හොඳට තේරුම් ගන්න ඕනේ ද්‍රාවිතාවය සිම්පල් x නම් හරි අහුවෙන් බලන්න මොකද වෙන්න ඕනේ මෙන්න සමතුලිතතාවය හරි AgCl කියන එක නා මේ පැත්තේ හදනවා Ag ධන අයන සහ Cl ඍණ අයන මෙයාගේ ජලීය ද්‍රාවිතාවය මම ගත්තේ x කියලානේ එහෙනම් මෙයාගේ සාන්දනය මොකද වෙන්න ඕනේ x මෙයාගේ මොකද වෙන්න ඕනේ x එහෙනම් මම කරනවා මෙන්න ද්‍රාවිතා ගුණිතය කියලා කියන්නේ Ag ධන අයන සාන්ද්‍රණය වැඩි කිරීම Cl ඍණ අයන සාන්ද්‍රණය ඒක සමානයි Ksp වලට right ආදේශ කරනවා Ag ධන සාන්ද්‍රණය කියන්නේ x ක්ලෝරයිඩ් සාන්ද්‍රණය කියන්නේ x ඉඳ x වල වර්ගය කියලා දැම්මා ඒක සමානයි 1 වැඩි කිරීම 10 ඍණ 10 දෙපැත්තෙන් වර්ගමූල ගත්තාම x කියන එක නා සමානයි 1 වැඩි කිරීම 10 ඍණ 5ක් කියලා හම්බ වෙනවා තේරෙනවද කතාව හා එනං මං කියනවා මෙන්න AgCl ගේ ද්‍රාවිතා ගුණිතේ 1 වැඩි කිරීම 10 ඍණ 10ක් වෙද්දී එයාගේ ජලීය ද්‍රාවිතාවය 1 වැඩි කිරීම 10 ඍණ 5ක් වෙලා තියෙනවා හරිනේ හා එනං ඔන්න මං කියනවා මෙහෙම රයිට් පළවෙනි කතාව දැන් මොකක් හරි උෂ්ණත්වයකදී AgCl ගේ ද්‍රාවිතා ගුණිතය මීට වඩා වැඩි වුණා කල්පනා කරන්න ඕනේ මොකක් හරි උෂ්ණත්වයකදී AgCl ගේ ද්‍රාවිතා ගුණිතය මීට වඩා වැඩි වුණා හරිද ද්‍රාවිතා ගුණිතය මීට වඩා වැඩි කියන්නේ Ksp වැඩි වෙනවා කියන එකනේ Ksp වැඩි වෙනවා කියලා කියන්නේ මෙන්න මේ අගේ වැඩි වෙනවා කියන එකනේ මේ අගේ වැඩි වෙනවා කියලා කියන්නේ ඒකේ වර්ගමූලය ගත්තාම මේ අගයත් මොකද වෙන්නේ වැඩි වෙනවා මම ආපහු කියනවා රයිට් මේ බලන්න මොකක් හරි උෂ්ණත්වයකදී AgCl ගේ ද්‍රාවිතා ගුණිතය මීට වඩා වැඩි වුණා කියලා කියන්නේ ඒ කියන්නේ මේ Ksp වැඩි වෙලා ඒ කියන්නේ x වල වර්ගය කියන මේ අගේ වැඩි වෙලා ඒ කියන්නේ x කියන එකත් මොකද්ද වෙන්නේ මීට වඩා වැඩි වෙනවා එතන කතා රයිට් එහෙනම් ඔන්න අපි කියනවා ද්‍රව්‍යයක ද්‍රාව්‍යතා ගුණිතය වැඩි වෙනවා කියලා කියන්නේ ද්‍රව්‍යයක ද්‍රාව්‍යතා ගුණිතය වැඩි වෙනවා කියලා කියන්නේ ඒ ද්‍රව්‍යයේ ජලයේ ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා
කතාව ද්‍රව්‍යයක ද්‍රාව්‍යතා ගුණිතය වැඩි වෙනවා කියලා කියන්නේ ඒ ද්‍රව්‍යයේ ජලීය ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා එහෙනම් අපි කියනවා ද්‍රව්‍යයක ද්‍රාව්‍යතා ගුණිතය යනු මේ බලන්නකො ද්‍රාව්‍යතා ගුණිතය වැඩි වෙනවා නම් ජලීය ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා ද්‍රාව්‍යතා ගුණිතය අඩු වෙනවා නම් ජලීය ද්‍රාව්‍යතාවය අඩු වෙනවා එතන කතාව රයිට් එහෙනම් ද්‍රාව්‍යතා ගුණිතය වැඩි වෙනකොට මොකක් හරි සලකන ලද ද්‍රව්‍යයක ද්‍රාව්‍යතා ගුණිතය වැඩි වෙනකොට ඒකේ ජලීය ද්‍රාව්‍යතාවය වැඩි වෙන්න ඕනේ හරිනේ ද්‍රාව්‍යතා ගුණිතය අඩු වෙනකොට ඒකේ ජලීය ද්‍රාව්‍යතාවය අඩු වෙන්න ඕනේ එතන කතාව අන්න ඒ නිසා අපි කියනවා ද්‍රව්‍යයක ද්‍රාව්‍යතා ගුණිතය යනු එහි ජලයේ ද්‍රාව්‍යතාවය පිළිබඳව දර්ශකයක් හරිනේ ඒ කියන්නේ මොකක් හරි සලකන ද්‍රව්‍යයක ද්‍රාව්‍යතා ගුණිතය වැඩි වෙනකොට ඒකේ ජලීය ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා ද්‍රව්‍යතා ගුණිතය අඩු වෙනවා නම් ඒකේ ජලීය ද්‍රාව්‍යතාවය අඩු වෙනවා අන්න ඒ නිසා අපි කියනවා සලකන ලද ද්‍රව්‍යයක සලකන ලද ද්‍රව්‍යයක ද්‍රව්‍යතා ගුණිතය යනු එහි ජලීය ද්‍රාව්‍යතාවය පිළිබඳව දර්ශකයක් දර්ශකයක් කියන්නේ පෙන්වා දෙන එකක් ද්‍රව්‍යතා ගුණිතයේ ඇසුරින් ජලීය ද්‍රාව්‍යතාවය පෙන්වා දෙනවා එහෙනම් අපි කියනවා මෙන්න හරි මොකක් හරි ද්‍රව්‍යයක ද්‍රව්‍යතා ගුණිතය වැඩි වෙනවා නම් एक जलीय द्रव्यता है ए निशा की सलकन लद द्रव्येक द्रव्यता गुणिते अनु यही जलीय द्रव्यता वे पिलिबंधव दर्शक हर नहीं इलां कथा हर तेरू गंडोनी हर मिगता वेद कती मंगा इलंग एक विधि हट कैल्सियम काबनी हर नहीं මං කියනවා මේ උෂ්ණත්වයේදීම කැල්සියම් කාබනේට්ගේ ද්‍රාව්‍යතා ගුණිතය මම ලියන්න ලේසි වෙන්න 4 වැඩි කිරීම 10 ඍණ රයිට් මං කියනවා 12ක් කියලා හරි මෝල වර්ග ඩෙසිමීටර් ඍණ 6 හරිනේ හා එහෙනම් මං කියනවා මේ උෂ්ණත්වයේදී කැල්සියම් කාබනේට් හි जलय द्रव्यतावे अभी गम सिंपल वाई केला सिंपल वाई ना हाँ बल मेन मे गान पोट खदल मे बलन मेन कैल्सियम कार्बोनेट द्रव्यता समतुलितावे इन मेहम राइट कैल्सियम दन देख सह कार्बोनेट अयन මම දාලා තියෙන නිවැරදිම අගයන් නෙමෙයි රයිට් ඔයාලට මේ කතාව පැහැදිලි කරලා දෙන්න ඕන අගයක් විතරයි මම දාලා තියෙන්නේ සත්‍ය අගයන් මිඩා වෙනස් හරිනේ සත්‍ය අගයන් මිඩා වෙනස් හා මේකේ ද්‍රව්‍යතාවය අපි y කියලා ගත්තොත් එහෙම හරි එතකොට කැල්සියම් දන්දක සාන්දනය කීයද වෙන්නේ y කාබනේට් සාන්දනය කීයද වෙන්නේ y හරි එතකොට මම කියනවා මෙන්න කැල්සියම් දන දෙක අයන සාන්ද්‍රණය වැඩි කිරීම කාබනේට් අයන සාන්ද්‍රණය කියන ගුණිතය කියන්නේ Ksp. හා කැල්සියම් දන්දක සාන්දනය කියන්නේ y කාබනේට් සාන්දනය කියන්නේ y එහෙනම් y වල වර්ගය සමානයි මොකද්ද වෙන්න ඕනේ 4 වැඩි කිරීම 10 ඍණ 12යි. හරිනේ? හා එතකොට මම කියනවා මෙදෙනින් මෙන්න y කියන එක සමානයි කියක් කියලා දහම් වෙන්නේ අපිට දෙපැත්තේ වර්ගමූලය ගන්න එපා. එහෙනම් 2 වැඩි කිරීම उदाहरण है चलना आदम खुदर तारक करान मकत के अंदर दिन मैं बलन मंकी हुआ सलकन लद द्रव्य यक्क द्रव्यता गुणिते यनु एही जलये द्रव्यतावे प्लिबद्व दर्शक है एक यानी AgCl के द्रव्यता गुणिते के लक्य यानी AgCl के जलये द्रव्यतावे प्लिबद्व दर्शक है कैल्सियम कार्बोनेट द्रव्यता गुणिते कैल्सियम कार्बोनेट जलीय द्रव्यता बंधव दर्शक एक तेरूंगा सलकन द्रव्येक द्रव्यता गुणिते अनु यही जलीय द्रव्यता बंधव दर्शक हर नहीं हाँ दोट मे दिन बल මෙයාගේ ද්‍රව්‍යතා ගුණිතයට වඩා මෙයාගේ ද්‍රව්‍යතා ගුණිතය අඩුයි මේ ධාරණ 10යි ධාරණ 12යි හරි
මේක සංසන්දනය කියන්නේ 10 බලවල ඉන්නේ. මෙයාගේ ධාරණ 10යි මෙයාගේ ධාරණ 12යි. එනවා ඒ නිසා මෙයාට වඩා මෙයාගේ ද්‍රාවිතා ගුණිතය අඩුයි. ඒ උෂ්ණත්වයේදී මෙයාගේ ජලීය ද්‍රාවිතාවය එක වැඩි කිරීම ධාරණ 5යි. මෙයාගේ ජලීය ද්‍රාවිතාවය දෙක වැඩි කිරීම ධාරණ 6යි. විශාලත්වයේ සංසන්දනය කියන්නේ 10 බලවල ඉන්නේ. එතකොට මේ ධාරණ 5 ධාරණ 6නේ. එහෙනම් මේකට වඩා මේක අඩුයි. එතන කතා. එහෙනම් අපි කියනවා මෙන්න right මෙයාට වඩා මෙයාගේ ද්‍රාවිතා ගුණිතය අඩුයි. මෙයාට වඩා මෙයාගේ ද්‍රාවිතාවයත් අඩුයි. එතනත් එහෙනම් මේ දෙන්න ගත්තාම මේ දෙන්න ගත්තාම හරි KSP අඩු එකාගේ මේ මෙයාඩා මෙයාගේ ද්‍රාවිතා ගුණිතය අඩුයි. ද්‍රාවිතා ගුණිතය අඩු එකාගේ ජලයේ ද්‍රාවිතාවයත් මොකක්දලා තියෙන්නේ අඩු වෙලා. එතනත් ඒ කියන්නේ මේ දෙන්න ගත්තම ද්‍රාවිතා ගුණිතය අඩු එක්කනාගේ ජලයේ ද්‍රාවිතාවයේ අඩුයිනේ. එනිසා අපි කියනවා මේ දෙන්න ගත්තාම මේ දෙන්නගේ ද්‍රාව්‍යතා ගුණිත කියලා කියන්නේ right මේ දෙන්නගේ ජලයේ ද්‍රාව්‍යතාවයන් පිළිබඳව සාපේක්ෂ දර්ශක. ඒ කියන්නේ මෙයාට වඩා මෙයාගේ ද්‍රාව්‍යතා ගුණිතය අඩුයි. එනිසා මෙයාඩා මෙයාගේ ජලයේ ද්‍රාව්‍යතාවයත් අඩුයි. එනිසා අපිට කියන්න පුළුවන් මේ දෙන්නගේ right ද්‍රාව්‍යතා ගුණිත කියලා කියන්නේ ඒ දෙන්නගේ ජලයේ ද්‍රාව්‍යතාවය පිළිබඳව සාපේක්ෂ දර්ශක. ද්‍රාව්‍යතාව ගුණිතය අඩු එකගේ ජලයේ ද්‍රාව්‍යතාවය අඩුයි. Right. හැබැයි මෙන්න මේක බලන්නකෝ. හරිද? මම ගන්නවා උදාහරණයක් විදිහට මේ වගේ එකක්. PbCl2. හරි. මේක මම ගන්නම් ද්‍රාව්‍යතා ගුණිතය KSP කියන එකන සමානයි. මම නිකන් ආගයක් කියන්න මේ වගේ 3.2 වැඩි කිරීම right 10 ඍණ 15යි. මං කියනවා මේ මං කියන්නේ ඇත්ත අගයක් නෙමෙයි right මං කියන්නේ මේ මම මේ වෙලාවේ හිතලා කිව්ව අගයන් ටිකක් මේ අගයන් ටික කිව්වේ මේ කතාව පැහැදිලි කරලා දෙන්න. හා දැන් බලමු. එහෙනම් මං කියනවා මේ උෂ්ණත්වයේදී PbCl2 හි ජලයේ ද්‍රාවිතාවේ ජලයේ ද්‍රාවිතාවේ අපි ගමු සිම්පල් ඉසෙට් කියලා. ඉසෙට් නම් හරිනේ. ආ මොකද කතාව? මෙන්න PbCl2 ද්‍රාවිතා සමතුලිතතාවයේ ඉන්නවා කොහොමද? Pb දන 2 සහ 2ක් Cl-. හරිද? එතකොට මෙයාගේ ජලයේ ද්‍රාවිතාවේ ඉසෙට් නම් මෙයාගේ සාන්දනය මොකද්ද වෙන්නේ? ඉසෙට්. මෙයාගේ සාන්දනය මොකද්ද වෙන්නේ? 2යි ඉසෙට්. හරිනේ. ආයෙනම් මං කියනවා මෙන්න Pb දන 2 අයන සාන්ද්‍රණය වැඩි කිරීම ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණයේ වර්ගය කියන එක සමානයි මේකෙ මොකේදද? ද්‍රාවිතා ගුණිතය. ආදේශ ක්‍රමය නම් Pb දන 2 අයන සාන්ද්‍රණය කියන්නේ ඉසෙට්, ඒක වැඩි කිරීම ක්ලෝරයිඩ් සාන්ද්‍රණය කියන්නේ 2යි ඉසෙට්. ඒකේ ගන්න ඕනේ මොකද්ද? වර්ගය සමානයි ද්‍රාවිතා ගුණිතය 3.2 වැඩි කිරීම 3.2 වැඩි කිරීම 10^15. හරිනේ? රයිට්. අපි නම් මේක මේ වගේ අගයක් ගමු තව සුළු කරලා අගයක් ගන්න ලේසි වෙන්න. රයිට්. මම මෙතනින් දාන්නම් 10^11 කියලා. හරිනේ? 10^11 කියලා ගන්නවා. හරි. හා. දැන් මෙතනින් ඔයාලට හම්බ වෙනවා මේ වගේ right දෙකේ වර්ගය කියන්නේ හතරයි. එහෙනම් අපිට හම්බ වෙනවා හතරයි ඉසෙඩ් වල තුන්වෙනි බලය සමානයි right. මෙතනින් අපිට හම්බ වෙනවා අපි දාමු 32 කියලා. 32 වැඩි කිරීම 10^12. හරිනේ right. එතකොට දෙපැත්තම හතරෙන් බෙදපුවම ඉසෙඩ් වල තුන්වෙනි බලය සමානයි ඔයාලට හම්බ වෙනවා 8 වැඩි කිරීම 10^12 right 12. එහෙනම් දෙපැත්තම ඝනමූලය ගත්තාම ඉසෙඩ් සමානයි ඔයාලට හම්බ වෙනවා කීයක් කියලාද? දෙක වැඩි කිරීම ධාරණ 4 ඈ. මේ පැත්ත ඝනමූලිනේ ගත්තේ. මේ ඝනමූලය ගත්තාම දෙක වැඩි කිරීම ධාරණ 4. මෙයාගේ ද්‍රාවිතා ගුණිතය එක වැඩි කිරීම 10^10යි. හරිද? PbCl2 ගේ ද්‍රාවිතා ගුණිතය 3.2 වැඩි කිරීම ධාරණ 11යි. ඒ කියන්නේ AgCl2ට වඩා PbCl2 ගේ ද්‍රාවිතා ගුණිතය අඩුයි. එතන කතාව ද්‍රාවිතා ගුණිතය අඩුයි.
AGCL ගේ ජලයේ ද්‍රාව්‍යතාවය එක වැඩි කිරීම උදාහරණ 5යි. මෙයාගේ ජලයේ ද්‍රාව්‍යතාවය දෙක වැඩි කිරීම උදාහරණ 4යි. තේරුණාද? රයිට්. හොඳට තේරුම් ගන්න. මේ බලන්න. හරි. AGCL කියන එකනාගේ ද්‍රාව්‍යතා ගුණිතය හරි එක වැඩි කිරීම 10 ඍණ 10යි. හරිද? එතකොට PbCl2 කියන එකනාගේ ද්‍රාව්‍යතා ගුණිතය 3.2 වැඩි කිරීම 10 ඍණ 11යි. මෙයාට වඩා මෙයාගේ ද්‍රාව්‍යතා ගුණිතය අඩුයි. හරිද? ජලයේ ද්‍රාව්‍යතාවය ගත්තහම AgCl ගේ ජලයේ ද්‍රාව්‍යතාවයේ එක වැඩි කිරීම 10 ඍණ 5යි. හරිද? PbCl2 ගේ ජලයේ ද්‍රාව්‍යතාවය අපිට හම්බලා තියෙනවා 2 වැඩි කිරීම 10 ඍණ 4යි. තේරෙනවද? මේ මෙයාඩා මෙයාගේ ද්‍රාව්‍යතා ගුණිතය අඩුයි. හැබැයි ජලයේ ද්‍රාව්‍යතාවය මොකද වෙන්නේ? වැඩි. ඒ කියන්නේ හරි මේ දෙන්නගේ ද්‍රාව්‍යතා ගුණිතය දිහා බලලා ද්‍රාව්‍යතා ගුණිතය අඩු මෙයාගේ, ඒ නිසා ජලයේ ද්‍රාව්‍යතාවයේ අඩුත් PbCl2 කියලා ගත්තොත් ඒක හරිද වැරදිද? වැරදි. ඒ කියන්නේ මේ දෙන්නගේ ද්‍රාව්‍යතා ගුණිතයේ ඇසුරින් ඒ දෙන්නගේ ජලයේ ද්‍රාව්‍යතාවය සංසන්දනය කරන්න පුළුවන්ද වෙයිද? බැ. තේරුණා කියලා කතාව? රයිට්. එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න මේක වැදගත් කතාවක්. අපි කියනවා සලකන ලද ද්‍රව්‍යයක. හරිද? විශේෂයෙන් අපි කියනවා සලකන ලද ද්‍රව්‍යයක. සලකන ලද ද්‍රව්‍යයක ද්‍රාව්‍යතා ගුණිතය කියලා කියන්නේ එහි ජලයේ ද්‍රාව්‍යතාවය පිළිබඳව දර්ශකයක්. හරිද? හැබැයි එකිනෙකට වෙනස් ද්‍රව්‍ය දෙකක් ගත්තොත් හරි මේ දෙන්නා වගේ ගත්තොත් හා ඒගොල්ලන්ගේ ද්‍රාව්‍යතා ගුණිතය කියලා කියන්නේ ඒ වගේ ජලයේ ද්‍රාව්‍යතාවය පිළිබඳව රයිට් සාපේක්ෂ දර්ශකයක්. හරි මම අපෝ කියනවා හැම ගොඩර තේරුම් ගන්න. එකිනෙකට වෙනස් ද්‍රව්‍ය දෙකක් ගත්තොත් ඒගොල්ලන්ගේ ද්‍රාව්‍යතා ගුණිතය කියලා කියන්නේ ඒ වගේ ජලයේ ද්‍රාව්‍යතාවය පිළිබඳව සාපේක්ෂ දර්ශකයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ତେର කතාව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරිනේ? ආ ඒ කියන්නේ හරි එකිනෙකට වෙනස් ද්‍රව්‍ය දෙකක් ගත්තාම මේ දෙන්න හිතන්න. හරි මම කිව්වේ මේ එක කුලකයක් නේ. මේ දෙන්න හිතන්න මේ AgCl. හරි එයාගේ ද්‍රාව්‍යතා ගුණිතය හොඳට බලන්න. එයාගේ ද්‍රාව්‍යතා ගුණිතය එක වැඩි කිරීම 10 ඍණ 10. ඒතර කැල්සියම් කාබනේට්. එයාගේ ද්‍රාව්‍යතා ගුණිතය 4 වැඩි කිරීම 10 ඍණ 12යි. මෙයාට මෙයාගේ ද්‍රාව්‍යතා ගුණිතය අඩුයි. ඒතර ජලයේ ද්‍රාව්‍යතාවය ගත්තොත් ජලයේ ද්‍රාව්‍යතාව ගත්තොත් AgCl ගේ එක වැඩි කිරීම 10 ඍණ 5යි. හරි කැල්සියම් කාබනේට් ගේ දෙක වැඩි කිරීම 10 ඍණ 6යි. මෙයාගේ ද්‍රාව්‍යතා ගුණිතය වඩා මෙයාගේ ද්‍රාව්‍යතා ගුණිතය අඩුයි. මෙයාගේ ජලයේ ද්‍රාව්‍යතාවය වඩා මෙයාගේ ජලයේ ද්‍රාව්‍යතාව අඩුයි. එහෙනම් මේ දෙන්නගේ ද්‍රාව්‍යතා ගුණිතය කියලා කියන්නේ ඒ වගේ ජලයේ ද්‍රාව්‍යතාව පිළිබඳව සාපේක්ෂ දර්ශකයක් කිව්වොත් හරි. හැබැයි මෙතනදී එක මොකද්ද වෙන්නේ? වැරදි. තේරුණා කියලා කතාව? හා. හා. එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න. මේ දර්ශක සාපේක්ෂ දර්ශක කතාව ටිකක් මතක තියාගන්න වෙනවා ඈ. රයිට්. හරි. ආයෙනම් අපි කියනවා සලකන ලද ද්‍රව්‍යයක ද්‍රාව්‍යතා ගුණිතය කියලා කියන්නේ එහි ජලයේ ද්‍රාව්‍යතාවය පිළිබඳව දර්ශකයක්. හරි එකිනෙකට වෙනස් ද්‍රව්‍ය ගත්තොත් ඒගොල්ලන්ගේ ද්‍රාව්‍යතා ගුණිතය යනු ඒවායේ ජලයේ ද්‍රාව්‍යතාවයන් පිළිබඳව සාපේක්ෂ දර්ශක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හා ඔක තීරණය කරන්න මෙන්න මෙහෙමයි. මොකක් හරි සංයෝගයක් හරි විඝටනයෙන් ලැබෙන මං කියන්නේ අණුක සූත්‍රය අනුව මේ බලන්නකෝ AgCl අණුක සූත්‍රය අනුව මේක විඝටනයෙන් ලැබෙන්නේ Ag ධන අයන 1යි Cl ඍණ අයන 1යි ඔක්කොම අයන කීයද 2යි. හා ඒ වගේ තමන් ගත්තොත් AgBr හරිනේ. ආ එතකොට අණුක සූත්‍රය අනුව මේක විඝටනයෙන් ලැබෙන්නේ Ag ධන 1යි Br ඍණ 1යි ඔක්කොම කීයද 2යි. කැල්සියම් කාබනේට් මේක විගණන ලැබෙන කැල්සියම් ධන දෙක 1යි කාබනේට් 1යි. ඒ කියන්නේ ඔක්කොම අයන කීයද 2යි. තව ගත්තොත් එම් බේරියම් සල්ෆේට්. හරි විගණන ලැබෙන බේරියම් ධන අයන 1යි සල්ෆේට් අයන 1යි. තේරුණා කතාව? අණුක සූත්‍රයේ අනුව මේගොල්ලෝ විගණණයෙන් හම්බෙන්නේ අයන 2යි. හරිද? හා එතකොට මේ හැම එකනාගෙම ද්‍රාව්‍යතා ගුණිතයේ 1K එන්නේ මවුල වර්ග ඩෙසිමීටරින 6.
එනං මේ වගේ ඕනම දෙන්නෙක්ගේ ද්‍රාවිතා ගුණිත ඇසුරින් ඒ වගේ ජලීය ද්‍රාවිතාවේ කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාට වඩා මෙයාගේ ද්‍රාවිතා ගුණිතේ වැඩි නම් මෙයාටා මෙයාගේ ජලීය ද්‍රාවිතාවේ වැඩි. මෙයාටා මෙයාගේ ද්‍රාවිතා ගුණිතේ වැඩි නම් අනිවාර්යෙන් මෙයාටා මෙයාගේ ජලීය ද්‍රාවිතාවේ වැඩි. එතන කතාව. හා. අපි කියනවා මෙන්න විගණණයෙන් ලැබෙන අයන ගණන් මේ හැම එකෙම කීයද වෙන්නේ? දෙකයි. ද්‍රාවිතා ගුණිතේ ඒක මොකද්ද වෙන්නේ? හරි. මෞල වර්ග ඩෙසිමල් ඍණ 6. හා. මේ සෙට් එක ගත්තොත් මේ වගේ තව ඕන තරම් ලියන්න පුළුවන් ඈ. මේගොල්ලන්ගේ ද්‍රාවිතා ගුණිතේ වැඩි වෙද්දී ඒක එකනගේ ජලීය ද්‍රාවිතාවේ මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. එතන කතාව. මේ වගේ කට්ටිය ගත්තොත් PbCl2. හරිද? විගණණය මොනවාද හම්බෙන්නේ? Pb ධන 2 අයනය ක්ලෝරයිඩ් අයන 2යි. ඔක්කොම අයන කීයද? 3යි. තව ගත්තොත් එහෙම. රයිට්. PbBr2. Pb ධන 2 අයන 1යි, Br ඍණ අයන 2යි, ඔක්කොම අයන 3යි. හරිද? තව ගත්තොත් එහෙම. සිලෝක්‍රෝමේට්. සිල ධන අයන 2යි, ක්‍රෝමේට් අයන 1යි, ඔක්කොම අයන කීයද? 3යි. ආ තව ගත්තොත් එහෙම මේකට රයිට් මොනවද කියන්න පුළුවන්? අය මේ වගේ එකක් Hg2Cl2 Hg2 2+ අයන 1යි ක්ලෝරයිඩ් අයන 2යි ඔක්කොම අයන කීයද? 3යි. ආ එහෙනම් මේගොල්ලෝ විගණණයෙන් හම්බෙන්නේ හැම වෙලාවෙම අයන කීයද? 3යි. අණුක සූත්‍රය අනුව විගණණයෙන් හම්බෙන්නේ අයන 3යි. මේගොල්ලන්ගේ ද්‍රාවිතා ගුණිතේ ඒකක නිකන් ගත්තොත් කොහොමද වෙන්නේ? මෞල 3 වෙනි බලේ ඩෙසිමීටර් ඍණ රයිට් 9. මෙයාට වඩා මෙයාගේ ද්‍රාවිතා ගුණිතය වැඩි නම් අනිවාර්යෙන් මෙයාටා මෙයාගේ ද්‍රාවිතාවේ ජලීය ද්‍රාවිතාවේ මොකද්ද වෙන්නේ? වැඩි. මෙයාටා මෙයාගේ ද්‍රාවිතා ගුණිතය වැඩි නම් අනිවාර්යෙන් මෙයාටා මෙයාගේ ජලීය ද්‍රාවිතාවේ මොකද්ද වෙන්නේ? වැඩි. එහෙනම් මේ වගේ අයගෙත් ද්‍රාවිතා ගුණිතයේ ඇසුරෙන් ජලීය ද්‍රාවිතාවේ සංසන්දනය කරන්න පුළුවන්. එතන කතාව. තව ගත්තොත් උදාහරණ මේ වගේම. හරි. රයිට්. උදාහරණයක් වශයෙන් ගමු ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. කොහොමද අයන හම්බෙන්නේ? ඇලුමිනියම් දන් 3 අයන 1යි, රයිට් හයිඩ්‍රොක්සිල් අයන 3යි, ඔක්කොම 4යි. තව ගත්තොත් ක්‍රෝමික හයිඩ්‍රොක්සයිඩ්. හරි, ක්‍රෝමින් දන් 3 අයන 1යි, රයිට් හයිඩ්‍රොක්සිල් අයන 3යි, ඔක්කොම අයන 4යි. තව ගත්තොත් FeOH3 වයිස්. හරි, Fe දන 2 දන 3 අයන 1යි, රයිට් හයිඩ්‍රොක්සිල් අයන 3යි, ඔක්කොම අයන 4යි. හරිනේ. එහෙනම් මේ වගේ කට්ටිය ගත්තොත් අපි කියනවා විගණණෙන් අයන තවොන් නම් මෙහෙමත් ගමු මේ සිලෝපොස්ෆේට්. හරි, විගණණයෙන් සිල්ව දන අයන 3යි, ෆොස්ෆේට් 1යි, ඔක්කොම කීයද? 4යි. ද්‍රාවිතා ගුණිතයේ ඒකේ මොකද වෙන්නේ? මෞල 3 වෙනි 4 වෙනි බලේ ඩෙසිමීටර ඍණ 12. එහෙනම් මේගොල්ලගේ ද්‍රාවිතා ගුණිතයේ ඇසුරෙන් ඒගොල්ලන්ගේ ජලීය ද්‍රාවිතාවේ සංසන්දනය කරන්න පුළුවන්. එතන කතාව. රයිට්. තව එකක් බලමු. මේ වගේ මේ කැල්සියම් ෆොස්ෆේට්. විගණණය මොනවාද හම්බෙන්නේ? කැල්සියම් ධන 2 අයන 3යි, ෆොස්ෆේට් අයන 2යි. ඔක්කොම කීයද? 5යි. තව ගත්තොත් එහෙම රයිට්. මම කරනවා මේ වගේ. බේරියම් ෆොස්ෆේට් කියලා දාමු. හරි, විගණණයෙන් බේරියම් ධන 3 අයන රයිට්. තුර බේරියම් ධන 2 අයන 3යි, ෆොස්ෆේට් අයන 2යි, ඔක්කොම 5යි. තව ගත්තොත් එහෙම මේ වගේ Bi2S3. Bi ධන 3 අයන 2යි, සල්ෆයිඩ් අයන 3යි, ඔක්කොම 5යි. තව ගත්තොත් එහෙම As2S3. හරි, As ධන 3 අයන රයිට් 2යි, S ඍණ 2 අයන 3යි, ඔක්කොම අයන කීයද? 5යි. තේරෙනවනේ කතාව? එහෙනම් මේ හැම එකනම විකර්ණෙන් හම්බෙනවා මුළු අයන ගණන කීයද? 5ක්. එතකොට මේගොල්ලෝ ගත්තොත් එහෙම ද්‍රාවිතා ගුණිතේ ඒකේ අපිට හම්බෙයි මෞල 5, ඩෙසිමීටර ඍණ 15. එතන කතාව. එහෙනම් මේගොල්ලන්ගේ ද්‍රාවිතා ගුණිතේ ඇසුරින් ඒගොල්ලන්ගේ ද්‍රාවිතාවේ සංසන්දනය කරන්න පුළුවන්. හරිනේ? රයිට්. එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න මේ කතාව, කලින් කියපු කතාව. හරිද? රයිට්. එහෙනම් මම කියනවා මෙන්න කරුණු තුනක් කියනවා. පළවෙනි කරුණ. හරිද? සලකන ලද ද්‍රව්‍යයක ද්‍රව්‍යතා ගුණිතය යනු එහි ජලයේ ද්‍රව්‍යතාවය පිළිබඳව දර්ශකයක්. එනම් ද්‍රව්‍යයේ ද්‍රව්‍යතා ගුණිතය වැඩි වෙනකොට ජලයේ ද්‍රව්‍යතාවය වැඩි වෙනවා. හරිනේ? ඊට පස්සේ
අනුක සූත්‍රය අනුව විඝටනයෙන් ලැබෙන එනායන සහ කැටායන මුළු ගණන එනනම් මුළු අයන ගණන සමාන වෙනකොට ඒ කියන්නේ මෙන්න මේ වගේ සෙට් එකක් මෙන්න මේ වගේ සෙට් එකක් මෙන්න මේ වගේ සෙට් එකක් තේරුණාද ආ එහෙනම් අපි කියනවා අනුක සූත්‍රයේ අනුව විඝටනයෙන් ලැබෙන මුළු අයන සංඛ්‍යාව සමාන වන ලවණ හේවත් ද්‍රව්‍යතා ගුණිතයේ ඒකකය සමාන වන ලවණ මේ මේ හැම එකනාගෙම ඒකේ මේක තන කතාව හා එහෙනම් හරි අනුක සූත්‍රයේ අනුව විඝටනයෙන් ලැබෙන මුළු අයන ගණන සමාන වන හේවත් ද්‍රව්‍යතා ගුණිතයේ ඒකකය එකම වන ලවණ වල ද්‍රව්‍යතා ගුණිතය කියලා කියන්නේ ඒ වගේ ජලයේ ද්‍රව්‍යතාවයේ පිළිබඳව සාපේක්ෂ දර්ශන ඒ කියන්නේ මෙයාට වඩා මෙයාගේ ද්‍රව්‍යතා ගුණිතය වැඩි නම් මෙයාට වඩා මෙයාගේ ජලයේ ද්‍රව්‍යතාවය මොකද වෙන්නේ වැඩි හරිනේ හැබැයි මේ දෙන්න හැම ගන්න බෑ තේරෙනවද මෙයාට වඩා මෙයාගේ මෙයා එහෙම ගන්න පුළුවන් රයිට් ඊළඟදී තුන්වෙනි එක අනුක සූත්‍රයේ අනුව විඝටනයෙන් ලැබෙන අයන සංඛ්‍යාව මුළු අයන සංඛ්‍යාව අසමානයි මේ දෙන්නා වගේ එක්කෝ මේ දෙන්නෙක් එක්කෝ මේ දෙන්නෙක් තනද අනුක සූත්‍රයේ අනුව විඝටනයෙන් ලැබෙන මුළු අයන සංඛ්‍යාව අසමාන වන හේවත් ද්‍රව්‍යතා ගුණිතයේ ඒකකය අසමාන වන තනද ඒකකය අසමාන වන රයිට් ලවණ දෙකක නන ලවණ වල ද්‍රව්‍යතා ගුණිතය කියලා කියන්නේ ඒ වගේ ජලයේ ද්‍රව්‍යතාවයේ පිළිබඳව සාපේක්ෂ දර්ශක නෙවේ ඒ කියන්නේ හරි මෙයාගේ ද්‍රව්‍යතා ගුණිතය ඩා මෙයාගේ ද්‍රව්‍යතා ගුණිතය අඩු වුණා කියලා මෙයා ඩා මෙයාගේ ජලයේ ද්‍රව්‍යතාවයේ අඩුයි කියලා කියන්න බෑ එතනද මෙයා ඩා මෙයාගේ ද්‍රව්‍යතා ගුණිතය අඩු වුණා කියලා මෙයා ඩා මෙයාගේ ජලයේ ද්‍රව්‍යතාවයේ අඩුයි කියලා කියන්න බෑ එතන කතාව රයිට් එහෙනම් මෙන්න මේ කතා තුන අතිශයින් වැදගත් මතක තියාගන්න හරිනේ රයිට් අපි එහෙනම් ඔය ගණන් හදන කොලේම හරි එහෙම නැත්නම් සිද්ධාන්ත නෝට් එකේ හරි දෙකෙන් ඕන එක රයිට් පොඩි සටහනක් දාමු මේ හරි විශේෂ කරුණු කියලා මම දාලා දාන්නකෝ මේ සටහන. රයිට් ලියන මේම. රයිට් ලියන සලකන ලද ද්‍රව්‍යයක සලකන ලද ද්‍රව්‍යයක ද්‍රව්‍යතා ගුණිතය යනු ද්‍රව්‍යතා ගුණිතය යනු එහි ජලයේ ද්‍රව්‍යතාවයේ පිළිබඳව එහි ජලයේ ද්‍රව්‍යතාවයේ පිළිබඳව දර්ශකයක් වේ ඊළඟ තරුව දාලියන් අනුක සූත්‍රය අනුව අනුක සූත්‍රය අනුව විඝටනයෙන් ලැබෙන මුළු අයන සංඛ්‍යාව විඝටනයෙන් ලැබෙන මුළු අයන සංඛ්‍යාව සමාන වන හේවත් සමාන වන හේවත් ද්‍රව්‍යතා ගුණිතයේ ඒකකය සමාන වන ද්‍රව්‍යතා ගුණිතයේ ඒකකය සමාන වන ලවණ වල ද්‍රව්‍යතා ගුණිත යනු ද්‍රව්‍යතා ගුණිත යනු ඒවායේ ජලයේ ද්‍රව්‍යතාවයන් පිළිබඳව ඒවායේ ජලයේ ද්‍රව්‍යතාවයන් පිළිබඳව සාපේක්ෂ දර්ශක වේ එනම් එවැනි ලවණ දෙකක් සැලකුව විට
එනම් එවැනි ලවණ දෙකක් සැලකුව විට ද්‍රව්‍යතා ගුණිතයේ වැඩි ලවණයේ ජලයේ ද්‍රව්‍යතාවය වැඩි වේ. විකටණයෙන් ලැබෙන මුළු අයන සංඛ්‍යාව අසමාන වන එනම් ද්‍රව්‍යතා ගුණ ඒකකය එකිනෙකෙහි වෙනස් වන ලවණවල ද්‍රව්‍යතා ගුණිත යනු ඒවාහි ජලයේ ද්‍රව්‍යතාවයන් පිළිබඳව සාපේක්ෂ දර්ශක නොවේ මෙයනුව එවැනි ලවණවල ද්‍රව්‍යතාවය සංසන්දනය කිරීමේදී ගණනය කිරීමක් ඇසුරෙන් ඒවාහි ජලයේ ද්‍රව්‍යතාවය ලබාගත යුතුය එහෙනම් කතාව පැහැදිලි කරගන්න රයිට් මේ වගේ සංයෝගකුල කීපයක් ලියලා දාන්න මේ විගණණයෙන් අයන දෙකක් ලැබෙන ඒවා විගණණයෙන් අයන තුනක් ලැබෙන ඒවා විගණණයෙන් අයන හතරක් ලැබෙන ඒවා විගණණයෙන් අයන පහක් ලැබෙන ඒවා හරිනේ රයිට් අපි එහෙනම් මේ ටික ලියලා දාමු පිළිවෙලට කතාව තේරුම් ගන්න රයිට් දැන් බලමු ප්‍රශ්න අංක 24 කියන එක හා මොකද කියන 24 වෙනි එකේ කියනවා දීයති සංයෝග අතරින් සංසුද්ධ ජලයේ බෙහෙවින්ම ද්‍රව්‍ය වන්නේ කවරක්ද රයිට් හොඳට බලන්න හා මොනවද දීලා තියෙන සංයෝග අපිට දීලා තියෙනවා මෙහෙම රයිට් සිල්ව බ්‍රෝමයිඩ් හරිද තමනවා දීලා තියෙන්නේ සිල්ව අයඩයිඩ් තව දීලා තියෙනවා සිල්ව ක්ලෝරයිඩ් තවදීලා තියෙනවා ස්ට්‍රොන්චියම් සල්ෆේට් තවදීලා තියෙනවා රයිට් බේරියම් සල්ෆේට් හා ඊළඟට තේරෙන්න ඕනේ මෙයා විගටණයෙන් අයන කීයද හම්බෙන්නේ දෙකයි මෙයා දෙකයි මෙයා දෙකයි මෙයා විගටණයෙන් දෙකයි ස්ට්‍රොන්චියම් සහ සල්ෆේට් මෙයා විගටණයෙන් දෙකයි තනද එහෙනම් මේ ඔක්කොම විගටණයෙන් අයන දෙකක් පමණක් ලැබෙන ඒවා හේවත් ද්‍රව්‍යතා ගුණිතයේ ඒකේ මොකද්ද මේ හැමෝගෙම මවුල වර්ග ඩෙසිමීටරින් 6 විගටණයෙන් ලැබෙන අයන සංඛ්‍යා සමාන වන හේවත් ද්‍රව්‍යතා ගුණිතයේ ඒකේ සමාන වන ලවණ ගත්තොත් ද්‍රව්‍යතා ගුණිතයේ වැඩි වෙද්දී ජලයේ ද්‍රව්‍යතාවය මොකද වෙන්න ඕනේ වැඩි වෙන්න ඕනේ එහෙනම් බෙහෙවින්ම ජලයේ ද්‍රව්‍ය වෙන්න ඕනේ මේ පස් දෙනා අතරින් ද්‍රව්‍යතා ගුණිතය මොකක් වෙන එකනද වැඩිම වෙන එක රයිට් එහෙනම් ද්‍රව්‍යතා ගුණිතය වැඩිම වෙන එකන හොයන්න ඕනේ හරි ඉතින් ඔකේ තියෙන අගයන් ටික බලන්න හරි ඉස්සෙල්ලා බලන්නේ මොකද්ද 10 බල එහෙනම් 10 බල ටික බලාගෙන ගියාම පල්ණිකේ තියෙන 10 ඍණ 13යි දෙනිකේ 10 ඍණ 17යි ඊළඟේ 10 ඍණ 10යි සොජ්ජ සල්පේට් 10 ඍණ 7යි ඊළඟේ තියෙන 10 ඍණ 10යි
එනං ඔතනින් වැඩිම 10 බලයේ තියෙන්නේ 10 ඍණ 7 කියන එකනේ ඍණ බලයන්නේ 10 ඍණ 7 නේ එහෙනම් වැඩිම 10 බලයේ තියෙන 10 ඍණ 7යි කියලා කියන්නේ ද්‍රවතාවගුන්තේ වැඩිම වෙන්නේ කාගේද ස්ට්‍රොන්චියම් සල්ෆේට් වල එනිසා ජලීය ද්‍රාව්‍යතාවයේ බෙහෙවින් මෙහෙම නැත්නම් වැඩිම වෙන්නේ කාගේද ස්ට්‍රොන්චියම් සල්ෆේට් හරිනේ බොහොම සරලයි එහෙනම් මම ආපහු කියනවා මේ කට්ටිය ගත්තොත් මේ හැම එකනාව විකර්ණයේ ලැබෙන්නේ අයන 2යි එනිසා ද්‍රවතාවගුන්තේ ඇසුරින් කෙලින්ම ජලීය ද්‍රාව්‍යතාවය නිගමනය කරන්න පුළුවන් හරිනේ कैडमियम हाइड्रोक्साइड दिलाती हूँ। इधर से मना दिलाती है नहीं, सिंक हाइड्रोक्साइड दिलाती हूँ। इधर बात से, राइट, FeOH थ्रीवाइस दिलाती हूँ। उन्हें पास देना, हर इधर, हाँ देखो क्या तो कराने रोड़े। दें, अपन यहाँ ने मेगुलाइंग अडुएम में जले ये दिए भी निकाउ दिखे लने, राइट। दें वो आठ अडुएम में जले ये दिए ना अगला क्या है नहीं बलन को මේ අවිගටණයෙන් හම්බෙන්නේ අයන 3යි. තේරෙනවන්නේ බේරියම් ධන දෙකයි හරොක්සිල් දෙකයි. අයන 3යි. එහෙනම් මේ හතර දෙනාම විගටණයෙන් හම්බෙන්නේ අයන 3 බැගින් මෙයා විගටණයෙන් හම්බෙනවා අයන 4. තේරෙනවද? එහෙනම් මේ හතර දෙනාගේ ද්‍රව්‍යතාවය ඒගොල්ලන්ගේ ද්‍රව්‍යතාව ගුණිතය අසුරින් සංසන්දනය කරන්න පුළුවන්. ඇයි විගටණයෙන් ලැබෙන අයන ගණන් සමානේ වනි? හරිද? ඒ කියන්නේ ඒක සමානේ වනි. හැබැයි මේ හතර දෙනා මෙයත් එක්ක සංසන්දනය කරන්න බෑ. තේරෙනවනේ කතාව? හා. එහෙනම් අපි හොයමු අපෙන් අහලා තියෙන අඩුවෙම ජලයේ ද්‍රව්‍ය වෙන්නේ නේ. අපි ඉස්සල්ලාම හොයමු මේ හතර දෙනාගෙන් අඩුවෙම ද්‍රව්‍ය වෙන්නේ කවුද කියලා. කවුද මේ හතර දෙනාගෙන් අඩුවෙම ද්‍රව්‍ය වෙන්නේ? රයිට්. බේරියම් හරසයි KSP යගේ තියෙන්නේ 10 ඍණ 3ක් කියලා. හරිද? කැල්සියම් හරසයි තියෙන්නේ 10 ඍණ 6ක් කියලා. කැඩ්මියම් හයිඩ්‍රොක්සයිඩ් එකේ තියෙන්නේ 10 ඍණ 14ක් කියලා. සින්ක් එකේ තියෙන්නේ 10 ඍණ 17ක් කියලා. එහෙනම් මේ අය අතරින් අඩුම එක්කනා වෙන්නේ හරි ජලයේ අඩුවෙම දිය වෙන එක්කනා වෙන්නේ ද්‍රව්‍යතාව ගුණිතයේ අඩුම එක්කනා ද්‍රව්‍යතාව ගුණිතයේ අඩු වෙන්නේ සින්ක් හයිඩ්‍රොක්සයිඩ් ගේ අපිට කියලා තියෙනවා 1.2 වැඩි කිරීම 10 ඍණ 17ක් කියලා. හරිද? එහෙනම් මේ තුන් දෙනාම අමතක කරලා දාන්න පුළුවන්. මෙයා තමයි ඒ හතර දෙනාගෙම අඩුවෙම ජලයේ දිය වෙන්නේ. එතකොට FeO3 වයිස් ගත්තොත් එයාගේ අපිට කියනවා හතර වැඩි කිරීම 10 ඍණ 38ක් කියලා කියනවා. එතනද? දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ දෙක විඝටනයේ ලැබෙන අයන සංඛ්‍යාව වෙනස්නේ. එනම් මේ අගයන් දෙක දිහා බලලා මෙයා අඩඩා මේ අගේ අඩුයි ඒ නිසා මෙයා අඩඩා මෙයා අඩුවෙන් ජලයේ දියන්න කියලා නිගමනය කරොත් වැරදි. එහෙනම් ගාන හදලා බලන්න වෙනවා. රයිට්. දෙකනම් බලමු. එහෙනම් මම කියනවා මෙන්න සින්ක් හයිඩ්‍රොක්සයිඩ් ගේ ජලයේ ද්‍රාව්‍යතාවය සින්ක් හයිඩ්‍රොක්සයිඩ් ගේ ජලයේ ද්‍රාව්‍යතාවය හරි. මම කියනවා සිම්පල් x කියලා. x නම්. හදමු බලන්න. මෙන්න සින්ක් හයිඩ්‍රොක්සයිඩ් අයනීකරණය මොනවාද හම්බෙන්නේ? සිංක් ධන දෙක අයන සහ හයිඩ්‍රොක්සිල් අයන දෙකක්. මෙයාගේ ජලීය ද්‍රව්‍යතාවයේ x නම් මෙයාගේ සාන්ද්‍රණය x මෙයාගේ සාන්ද්‍රණය මොකද්ද වෙන්නේ? 2x. එහෙනම් ද්‍රව්‍යතාව ගුණිතය ප්‍රකාශන ලිව්වොත් හරි සිංක් ධන දෙක සාන්ද්‍රණය x හයිඩ්‍රොක්සිල් සාන්ද්‍රණය 2x ඒකේ වර්ගය රයිට් මේක සමාන වෙන්නේ ද්‍රව්‍යතාව ගුණිතයට. එයාගේ ද්‍රව්‍යතාව ගුණිතය අපිට කියන්නේ 1.2 වැඩි කිරීම ධාරණ කීයක් කියලාද කියන්නේ 17යි. ආයෙනම් දැන් මම මේක හදලා ලියා ගන්නවා මේ වගේ. මෙතනින් අපිට හම් වෙනවා 4x ල ගණයේ සමානයි. මෙතන අපිට ගන්න පුළුවන් 12 කියන එක වැඩි කිරීම ධාරණ කීයක් කියලාද? 18. හරිනේ. දෙපැත්තම 4ෙන් බෙදුවොත් x ල 3 වෙනි බලයේ සමානයි. මේක 4ෙන් බෙදුවම 3 වැඩි කිරීම 10 ඍණ 18. ඝනමූලයේ ගත්තාම එනං x කියන එක නා සමානයි. 3 ඝනමූලයේ ආසන්න වශයෙන් මම දාන්නම් මේ වගේ 1.0 රයිට් 2යි ගණක් කියන්නේ මම නිකන් ඔම 1.2 කියලා දාන්න. හරි වැඩි කිරීම 10 ඍණ 6 ඕනේ ජලීය ද්‍රව්‍යතාවය. එතන කතාව. හරි එහෙනම් සින්ක් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රව්‍යතාවය මේ වගේ යගේ. හරිනේ? දැන් ඊට පස්සේ මම කියනවා FeOH3 වයිස් වල දැන් ඉක්මනට හදමු මම FeOH3 වයිස් C ජලීය ද්‍රව්‍යතාවය. ජලීය ද්‍රව්‍යතාවය මං කියනවා සිම්පල් y නම් හා මොකද වෙන්න ඕනේ FeOH3 වයිස් අයිනී කරලා මොනවද හැදෙන්නේ
FE දන්න 3 අයන එකක් සහ හයිඩ්‍රොක්සිල් අයන කීයද හම්බෙන්නේ 3ක් මේ ජල ද්‍රාවිතය Y නම් මෙයාගේ සාන්දනේ Y මෙයාගේ සාන්දනේ කීයද වෙන්නේ 3යි Y හරිනේ එතකොට අපිට හම්බ වෙනවා මේ වගේ Y කියන එක වැඩි කිරීම 3යි Y වල කිවෙනි බලයද ගන්න ඕනේ 3 වෙනි බලය සමානයි ඒක ද්‍රාවිතා ගුණිතය අපිට කියලා තියෙන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 38 හරි එතකොට මෙතනින් අපිට හම්බ වෙනවා 3 වරත් 3 3 වෙනි බලය කියලා කියන්නේ 27යි 27යි Y වල 4 වෙනි බලය සමානයි මේක මම කියනවා 400 වැඩි කිරීම රයිට් 10 ඍණ 40 කියලා තමයි ගන්න වෙන්නේ එහෙනම් මෙතනින් ඔයාලට හම්බ වෙනවා මේ වගේ 27 න් බෙදපුවාම Y වල 4 වෙනි බලය සමානයි මෙතන 27 ඒවා 1යි එතකොට අපි කියනවා 13ක් තියෙනවා හරි 130ට 27 ඒවා ආසන්න වශයෙන් අපි එතකොට දාමු 5ක් කියලා ඔය ඇති හරි වැඩි කිරීම 10 ඍණ රයිට් 40යි එතන දෙපැත්තෙම 4 වෙනි එකේ බලය ගත්තාම මෙතන Y කියන එක නා සමානයි මේකේ 4 වෙනි එකේ බලය ගත්තාම ආසන්න වශයෙන් අපිට හම්බ වෙනවා 2ක් කියලා දහරණ 40 4 වෙනි එකේ බලය කියලා කියන්නේ 10 ඍණ 10යි තනාල් රයිට් එතකොට ඔයගලන්ට හම්බ වෙනවා මෙයාගේ රයිට් 1.2 ගණන දහරණ 6යි දැලි ද්‍රාවිතාවේ මෙයාගේ 2 වැඩි කිරීම දහරණ 10ක් විතර ඒ නිසා මෙයාට සාපේක්ෂව මෙයාගේ දැලි ද්‍රාවිතාවය මොකද්ද වෙන්නේ අඩුයි එහෙනම් මේකෙන් අඩු ජලීය ද්‍රාවිතාවයක් තියෙන්නේ FeOH 3 වලට උත්තරේ වෙන්නේ ප. එතන කතාව. එහෙනම් හරි මේක ඉතාලි වැදගත් කොටසක් මතක තියාගන්න. රයිට්. එහෙනම් මම මේ තෝරාගත්ත ප්‍රශ්න වලින් අවසාන ප්‍රශ්නේ වශයෙන් 37 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරනවා. බලමු 37 වෙනි ප්‍රශ්නේ. ඒක කියනවා කෙල්වින් 298 දී සංයෝග කිහිපයක ද්‍රාවිතා ගුණිත මෙසේ. රයිට්. බලමු. දෙලා තියෙනවා කැල්සියම් ෆ්ලෝරයිඩ් ඊට පස්සේ කැල්සියම් කාබනේට් ඊට පස්සේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඊට පස්සේ කැල්සියම් සල්ෆේට් ද්‍රාවිතා ගුණිත දීලා තිනවා මෙයාගේ 4 වැඩි කිරීම 10 ඍණ 11යි මෙයාගේ රයිට් 8.7 වැඩි කිරීම 10 ඍණ 9යි මෙයාගේ 8 වැඩි කිරීම 10 ඍණ 6යි මෙයාගේ 2.4 වැඩි කිරීම 10 ඍණ 5යි හරිනේ අපිට කියනවා මේ අයගෙන් රයිට් අඩුතම කැල්සියම් දන්දක සාන්දනයක් පවතින්නේ මේ හැම එකක්ම විගටණයෙන් හම්බෙන්නේ කැල්සියම් දන්දක කැල්සියම් දන්දක එකයි ඒ කියන්නේ මෙහෙමයි මෙයාගේ ද්‍රාවිතාවේ x නම් කැල්සියම් දන්දක සාන්දනයත් x මෙයාගේ ජල ද්‍රාවිතාවේ y නම් කැල්සියම් දන්දක සාන්දනයත් මොකද්ද වෙන්නේ y මෙයාගේ ජල ද්‍රාවිතාවේ z නම් කැල්සියම් දන්දක සාන්දනයත් මොකද්ද වෙන්නේ z එහෙනම් මේ හැමතැනකදීම මෙයාගේ ජලීය ද්‍රාවිතාවේ මොකද්ද ඒක තමයි කැල්සියම් දන්දක සාන්දනය වෙන්නේ. තේරෙන කතාව? රයිට්. එතකොට දැන් අපෙන් අහන්නේ අඩුම කැල්සියම් දන්දක සාන්දනයන්නේ. එහෙනම් අඩුම කැල්සියම් දන්දක සාන්ද්‍රණය තියෙන්න ඕනේ. අඩුම කැල්සියම් දන්දක සාන්ද්‍රණය තියෙන්න ඕනේ. අඩුම මොකක් තියෙන එකනාගේද? අඩුම ජල ද්‍රාවිතාවයේ තියෙන එකනාගේ. හරිනේ. හා දැන් එතකොට මෙයලගින් ජල ද්‍රාවිතාවයේ අඩුමව හොයන්න. මේ බලන්නකෝ. මෙයා විකර්ණෙන් හම්බෙනවා අයන 3ක්. මෙයා විකර්ණෙන් අයන 2යි. මෙයා විකර්ණෙන් අයන 3යි. මෙයා විකර්ණෙන් අයන 2යි. තේරෙනවනේ? එහෙනම් මේ දෙන්න වෙනම සංසන්දනය කරන්න පුළුවන්. මේ දෙන්න වෙනම සංසන්දනය කරන්න පුළුවන්. එතනද? එහෙනම් විකර්ණෙන් අයන 2 බැගින් ලැබෙන අය ගත්තොත් ඒගොල්ලන්ගේ අඩු ජල ද්‍රාවිතාවය තියෙන්නේ කාටද? ද්‍රාවිතා ගුණිතය අඩු එක්කනාට. මෙයා අඩා මෙයාගේ ද්‍රාවිතා ගුණිතය අඩුයි. ඒ නිසා මෙයා අඩා මෙයාගේ ජල ද්‍රාවිතාවය අඩුයි. එහෙනම් මේ දෙන්නගින් අඩු කැල්සියම් දන්දක අයන සාන්දනයක් තියෙන්නේ කැල්සියම් කාබනේට්. හරිද? ඊට පස්සේ විගණණයෙන් අයන 3 බැගින් ලැබෙන දෙන්නෙක් ඉන්නවනේ. ඒ දෙන්නගින් ද්‍රාවිතා ගුණිතය අඩු මෙයාගෙනි. ඒ නිසා අපි කියනවා මේ දෙන්නගින් අඩු කැල්සියම් දන්දක සාන්දනයක් එන්න ඕනේ කැල්සියම් ෆ්ලොරයිඩ්. ආ එහෙනම් මේ දෙන්නන් එක්කෙනෙක් තමයි උත්තරේ වෙන්න ඕනේ. උත්තර කතාව? හරි. මේ විගණණයෙන් අයන 2 බැගින් ලැබෙන කට්ටියගේ ද්‍රාවිතා ගුණිතය අඩුයි මෙයාගේ. ඒ නිසා මෙයා අඩා මෙයාගේ ජල ද්‍රාවිතාවය අඩුයි. ඒ නිසා මෙයා අඩා මෙයාගේ කැල්සියම් දන්දක සාන්දනය අඩුයි. විගණණයෙන් අයන 3 බැගින් හම්බෙන කට්ටිය තමයි මේ දෙන්න. මෙයා අඩා මෙයාගේ ද්‍රාවිතා ගුණිතය අඩුයි. ඒ නිසා මෙයා අඩා මෙයාගේ ජල ද්‍රාවිතාවය අඩුයි. මේ දෙන්නෙන් උත්තරේ හොයාගන්න සරලව බෑ ගණන් හදන්න වෙනවා. හා එහෙනම් මොකද කියන්නේ? ආ මම කියනවා මෙන්න කැල්සියම් ෆ්ලෝරයිඩ් හි ජල ද්‍රාවිතාවය මං කියනවා x නම් ආ මොකද වෙන්නේ මෙන්න කැල්සියම් ෆ්ලෝරයිඩ් මේ පැත්තේ හම්බ වෙනවා කැල්සියම් දන 2 සහ 2ක් ෆ්ලෝරයිඩ්
මේ ජල ද්‍රාවිතාවේ x නම් මෙයාගේ සාන්දනය x මෙයාගේ සාන්දනය 2යි x එහෙනම් අපි කියනවා මෙන්න කැල්සියම් දන්දක සාන්දනය කියන්නේ x වැඩි කිරීම ෆ්‍රෙඩ් සාන්දනය කියන්නේ 2යි x ඒකේ වර්ගය සමානයි ද්‍රාවිතාව ගුණිතේ ද්‍රාවිතාව ගුණිතේ කීයක් කියලාද අපිට හම්බෙලා තියෙන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 11යි එහෙනම් මෙතනින් අපිට හම්බෙනවා 4යි x වල ඝනය සමානයි මම කියනවා 40 වැඩි කිරීම 10 ඍණ 12 හරිනේ එහෙනම් දෙපැත්තම 4 න් බෙදපුවම x වල ඝනය කියන එක සමානයි රයිට් 10 වැඩි කිරීම 10 ඍණ 12 10 ඝනමූලයේ ගත්තාම ආ දෙපැත්තම ඝනමූලයේ ගන්නවා 10 ඝනමූලයේ ගත්තාම ආසන්න වශයෙන් 2.1ක් කියලා ගමු වැඩි කිරීම 10 ඍණ 12 ඝනමූලයේ කියන්නේ 10 ඍණ 4යි ඔන්න කැල්සියම් ෆ්ලොරයිඩ් ගේ ජලීය ද්‍රාවිතාවය දැන් බලමු කැල්සියම් කාබනේට් ගේ කැල්සියම් කාබනේට් හි ජල ද්‍රාවිතාවය මං ගන්නම් සිම්පල් y කියලා සිම්පල් y නම් ආද මොකද වෙන්නේ මෙන්න ද්‍රාවිතා සමතුලිතතාවය ඉක්මනට යමු හරිද මොනවාද හැදෙන්නේ මේ පැත්තේ කැල්සියම් ධන දෙක අයන සහ කාබනේට් අයන හරිද එතකොට මෙයාගේ ජලීය ද්‍රාවිතය y නම් මෙයාගේ සාන්දනයත් y මෙයාගේ සාන්දනයත් y එතකොට කැල්සියම් ධන දෙක සාන්දනයේ y කාබනේට් සාන්දනයේ y කියලා කියන්නේ y වල වර්ගය ඔක සමානයි ද්‍රාවිතා ගුණිතය අපිට කියනවා කීයද 8.7 වැඩි කිරීම 10 ඍණ 9 මේක හදා ගන්නවා මං හරි y වල වර්ගය සමානයි 87 වැඩි කිරීම 10 ඍණ 10ක් කියලා දෙපැත්තම වර්ගමූලයේ ගත්තාම y සමානයි 87 වර්ගමූලයේ 9 ඩා පොඩ්ඩක් වැඩි අගයක් 9.1 වැඩි කිරීම 10 ඍණ 5යි ඔන්න කතාව දැන් මොකද වෙන්නේ මේ මෙයාට වඩා හරි මෙයාට වඩා මෙයාගේ ද්‍රාව්‍යතා ගුණිතේ වැඩි මේ ද්‍රාව්‍යතා ගුණිතේ වැඩි හැබැයි මැජලි ද්‍රාව්‍යතාවයේ දහරණ 4යි මැජලි ද්‍රාව්‍යතාවයේ දහරණ 5යි එහෙනම් මෙයා අඩා මැජලි ද්‍රාව්‍යතාවයේ මොකක්දලා තියෙන්නේ අඩු තන කතාව එහෙනම් අඩුම ජලීය ද්‍රාව්‍යතාවයක් තියෙන්නේ කැල්සියම් කාබනේට් ඒ කියන්නේ අඩුම කැල්සියම් දන්දක සාන්දනයක් තියෙන්නේ කාගේද කැල්සියම් කාබනේට් තන කතාව එනිසා මේක උත්තරේ වෙන්න ඕනේ කැල්සියම් කාබනේට් කියන එක උත්තරේ වෙන්නේ දෙවෙනි එක තනද right ha දැන් ඉතින් ඔන්න ඔයගලන්ට තේරෙනවා ද්‍රාව්‍යතා ගුණිතය කියන එක සරලයි කියපු කට්ටියගේ හරි ඒගොල්ලන් අහලා බලද්දි ඇයි මේක සරලද කියලා හරි මේක ඇත්තටම මොකද වෙන්නේ මේ එහෙම බොහොම ලේසියෙන් කියලා දාන්න පුළුවන් එකක් නෙමෙයි මේව අතිශයින් වැදගත් විශේෂ කරුණු හරි අතිශයින් වැදගත් විශේෂ කරුණු මේව මතක තියෙන්න ඕනේ හරිනේ right ආ එහෙනම් මම ওই ගණන් ටිකට අමතරව මේ ක්‍රම දෙකෙන් ගණන් හදන්න යන්නේ නැහැ මේ වෙලාවේ right එහෙනම් ওই ගණන් ටික හොඳට බලන්න right ඊට පස්සේ ඊටපස්සේ මොකක්ද දෙන්න අපිට ඊළඟ තීරී කොටසට යන්න පුළුවන් හරිනේ හරි එතකොට මේ වීඩියෝ ක්ලිප් එක අවසානයේදී රයිට් මම සිද්ධාන්ත කොටසක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඊළඟ සිද්ධාන්ත කොටස ඔයගලන්ට පස්සෙනි වීඩියෝ එක හරහා තමයි බලන්න හම්බෙන්නේ රයිට් හොඳට මතක තියාගන්න මම මේක මේ ටිකක් වේගින් ගණන් ටික කතා කරේ රයිට් හරි මේ ගණන් හැම එකක්ම ඔයගලන්ට හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ අර pH අගේ ඉගෙන ගත්තේ නැති දරු ඉන්නවනේ රයිට් ඒගොල්ලන්ට pH අගේ සම්බන්ධ ගණන් ටික දැනට හැදුවෙන තර කමක් නැහැ අනිත් සියල්ලම හදන්න ඕනේ හරිද රයිට් ඉතින් මේ හදපු ගණන් මම හිතනවා ඕගොල්ලෝ ගෙදරදී මේක හදලා තියෙන්නේ නැති මේ හදපු ගණන් ටික වැරදි නම් ඕගොල්ලන්ගේ රයිට් නැවත පාරක් මුලින් දැන් හොඳට බලන්න මම මේ උගන්වපු අමතර කරුණු ටික හොඳට බලන්න ඒවා අතිශයින් වැදගත් රයිට් හරි ඒ වගේම මතක තියාගන්න දැන් විභාගය හරියටම තියෙන දවස කවද්ද කියලා තාම නිගමනය කරලා නැහැ රයිට් කෙසේ නමුත් විභාගය කල් යනවා කියන කතාව අපි අනිවාර්යෙන් දන්න නිසා හොඳට මතක තියාගන්න තව දුරටත් ඔබ ලැබෙන කාලේ අපි උපකල්පනය කරන විභාගය තියන්නේ ඔක්තෝබර් මාසෙ කියලා ඒත් ඔගොල්ලන්ට ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් තව මාස හතරක් එහෙම් පිටිම තියෙනවා හරිද මාස හතරක් කියන්නේ ලොකු කාලයක් රයිට් ඔයගොල්ලන්ට මේ මාස හතර ඇතුළත ලොකු වැඩක් කරන්න පුළුවන් රයිට් ඉතින් ඒ නිසා මොකද වෙන්නේ හරි අද ඉඳන් දැන් ඉඳන් අලුතෙන් වැඩ කරන්න පටන් ගන්න ඔයගොල්ලෝ හැමෝටම ඉතුරු කාලය හොඳට ප්ලෑන් කරලා වැඩ කරලා රයිට් විභාගයේ සදා ශක්තිමත්ව ධෛර්යමත්ව සහ විශේෂයෙන් පරිපූර්ණව ඔයගොල්ලන්ට මුණ දෙන්න පුළුවන් ඉතින් ඒ නිසා මොකද වෙන්නේ අද සිට රයිට් මේ මොහොතේ නැවත වැඩ පටන් ගන්න රයිට් පුළුවන් උපරිම වැඩ කරන්න ඔයගොල්ලෝ හැමෝටම ජයග්‍රහණය කළ හැකි හරි රයිට් එහෙනම් අපි මෙතනින් මේ වීඩියෝ ක්ලිප් එක අවසන් කරමු රයිට් අයබෝවන්